සියලු දෙනාම සාධකාරයක් පවත්තන්නක ධර්මාණු සංසනාවශ්‍රවණය කරන්නට මත්තයෙන් පංචසීලයේ සමාධන්න. හැම දෙනාම ඔය ඉන්න තැන්වොල ොහොම මෙ ඉඳගැන්න නමස් කාරේකයන්.

Dutiyampi buddhaṃ saranaṃ gacchāmi Dutiyampi dhammaṃ saranaṃ gacchāmi Dutiyampi saṅghaṃ saranaṃ sarana

පතියම්පි සංගන් සරණංගච්ඡමි පානාති පාතාාවරමනී සිකාපදන් සමාධියමේ අදිින්න දනවේරමනීසිකාපදන් සමාධියමේ කාමේසු මිච්චාචාරාවේරමනීසිකාපදන් සමාධියමේ මුසාවාදාාවරමනීසිකාපදං සමාධයාමේ සුරාමේරය මජ්්‍ය පමාදටටනවරමනීසිකාපදං සමාධයාමේ සාදුක සමන්ත චක්කවාලේ සුහ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මමනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්ම සවන කාලු ෝ අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සමනකාලු අයං බදන්ත නමු තස්සෙ භගෙවෙතු අරතු සම්මා සම්බුද්ධස්ස නමු තස්සෙ භගවතු වරතු සම්මා සම්බුද්දස්ස නමතස්ස භගවතු අරාතු සම්මා සම්බුද්දස්ස තත් කතමානි පංච නිවරනනි කාමච්්චන්ද නීවරනං ව්‍යාපාද නිවරනං තිීනමිද්ද නිවරනං උද්දච්ච කුකුච්ච නිීවරනං විචකිච්චානිීවරනංතතේ අතිගෞරුවණීය ජය සුදර්ශනාරාම විහාරාදීශ්වර මාශාසන සහෝදර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා දෙනම වහන්සේ ඇතුළු කොට පූජනීය මහා සඟරුවණින් අවසරයි සැදැහැ බරව අද මේ ධර්මාණු ශාසනාවශ්‍රවනය කිරීම සඳහා මේ අවස්ථාවට සහභාගයේ විසිටින පාංගුවත්ත ප්‍රදේශවාසි, අවට ග්‍රාමවාසි නිගමවාසි සත්පුරුස පින්වතුනී පින්වතියෙන ලොවතුරා තතාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල සදාතනික ලෝක සත්්‍යයෙන් ධර්මකාරණ කීපයක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලා මේ අපි ජීවත්වයෙන ලෝකයේ ඇත්තක්තියෙනවා සධාතනික වූ ඇත්තක් තියෙනවා ඒ ඇත්ත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විවිධ වූ තැම්බලදි විවිධ කාරණාවස්සේ අනු දැන වදාලා මූලික සත්‍යය හතරක් කියනා ලෝකයේ තියෙන දුකසත්්‍යය සමුදේ සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්ත්‍යය කියන මේ සකල මානෝ වර්ගයාටම සත්ව සමූහයාටම පොදු ධර්මතාවයක් එක තමයි දුලෝකයේ තියෙනවා හැමෝටම දැනෙන දුක එක පොදු ධර්මතාවයන්නේ අයිසිංහලද දෙමලද මුස්ලිද බර්ගද ලතින්ද කියලා නෑ දුක ඔක්කෝටම පොද හැම දුකකටම හේතුවක් තියනවා වලට ඇති වෙන හැම දුකටම හේතුවක් තියෙනවා ඒ වගේම අපි ඔක්කොම මහන්සි ගන්නා මුළු ලෝකෙම දුක්විදින එක නැති කරන්න ඒ දුක නැති තැනට නමක්තියනවා සධාථනික නිදහස කිය එම නැත්තන් සධාථනික නිවීම දුක නැතිකිරීම නිවීම සඳහා යායුතු මගත්තියෙනවා මේක තමා ලෝකයේ ඇත්ත හතර ඒ ඇත්ත හතර අවබෝධ කරගන්න හරි අමාරුයි ගියන්ට විතරන්න මේ පැවිද්ධන්ටත් හරි අමාරුයි මේ ලෝකයේ තියන සදාාථනික ඇත්ත හතර තේරුම් ගන්න අමාරු මේ උතුම් සත්‍ය දේශනාව මූලික කරගෙන ඒ වටා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සද්ධර්මයට කියනවා ත්‍රිපිටකේ කියලා. ඒ ත්‍රිපිටක දේශනාව අතරෙන් සූත්‍රපිටකයට අයිති ධර්මකාරණාවක් විස්තර කරන්න මං අද දවසේ මාතෘකා කරලාතියෙන්. අද මේ ඇවෙල්ලා ඉන්න අය අතරේ විවිධ දුෘෂ්ටීන් තියෙන අයින්නේ විවිධ දැකම් එක ලෝකෙ හැටි නානත්ත කාය නානත්ත සඥා විවිධ වූ සරීරණ තියන්නේඔල එක් කෙනෙකුට එක්කන සමානයින්නවාද නෑ නිවුන් දරුවෝ හිටියනං ඒ දෙන්නත් සමාන නෑ එක්කෙනෙකුට එක් කෙනෙක් වෙනස් ඒ වෙනස් වූ සරීරවලින් යුක්ත හෑම පුද්ජලයාම ගන්නා හැගීම්ද වෙනස් චේතනා සිතුවිලි එකිනෙක් කෙනාට වෙනස් තැන් ඔය කසාද බඳින වෙලාවට මගුල් ගෙවල් වලදි කියනවානේ අද ඉඳලා දෙන්නෙක් නෙ මේ එක්කනෙක් කියලා හිතන්න කියලා හිතන්නනම් පුළුවන් වෙන්න නිපුතායක දෙන්නෙක් දෙන්නෙක් මිසාක්කා එකෙක් වෙනවාද. කවදාවත් බෑ ගෑනිීකුට මිනිෙක් වෙන්නත් බෑ මනිියෙකුට ගෑනියෙක් වෙන්නත් බෑ. දෙන්නට දෙන්න සමාන වෙන්නත් බෑ. එයින්දා ගන්නා තීරණ සාකච්ඡා කරලා අරගෙන එකාරමුණක එක වැඩක් කරගෙන යන්ඩය පුළුවන් නමුදු දෙන්නා අදහස් සූදහස් වොලින් සපුරාම වෙනස්. හැඟීම් දැනීම්වලින් සපුරාම වෙනස්. විඳීම්වනුව සපුරාම වෙනස් එක මේ ලෝකයේ හැටි.ඒ ලෝකයේ ඇතුළේ පුතා ගැටෙන් නැතුව සන්තෝසිෙන්, ප්‍රීතියෙන් නිදහසේ නිවහල්ලුව හැමට යහපත පිණිස කරුණාව දයාව මෛත්‍රී සෙනෙහස ආලය ආදරය ලෙන්ගතුකම ප්‍රේමය මේ උතුම් මානුවීය ගුණාංගයම් පෝෂණය කරගෙන ජීවත්වෙන්ට වීරිය කරන එක තමයි අපි මේ ලෝකයේ ජීවත්වෙන අතරේ කළ යුතු දේ නිර්වාණය ලැබෙන්නේ කවදාද කොතනද දෙව්ලොව යන්ද යහම්බෙන්නේ කවදාද කුමක් කලාමද ඒවා ඔබට තව කාලයක් යනකොට තේරේවි එතකම් මිනිහෙක් වුනාාන හොඳ දෙව්ලො යන්න්න හම්බෙන් මිනිහෙක් වුණ බබලොවේ අන්ඩහම්බවෙන්න මිනිහෙක් වුණ නිවන් දකන්ඩ හම්බෙන්න්න මිනිහෙක් වුණු එම නැතුව කවදාක්කක් පෙන්නතුනි ඔබ ඔය විවිධ දෘෂ්ටීම් මත ඉඳගෙන ගන්නා උත්සාහයේ නිස්පල එක හංගාගෙන ගන්නා උත්සාහයන්න තියෙන පුතා න එලිපිට සැබෑ උත්සාහයක්තියෙනවාද හංගාගෙන ගන්න උත්සාහයක් කියලා මංකිව්වේ. මේ පේන්ඩ තියෙන චරිතය එකක්. දැමයාලා අද මේ ඇවිල්ල තියෙනවාන පේන්්ඩ චරිතයක් නේද. ඇඳුන් ඇඳලා සුදු පාටට පිළිවෙලට හැඩ වැඩවෙලා හෙට දෙව්ලෝව යයුවාගේ පෙනුමෙන්.? නිවං හෙට දකිීවාගේ පෙනුමෙන්න්නම් තියෙනවානේ. සට කපට කයිරාටික ලෝබ. මිත්‍යහා දෘෂ්ටික නපුරු නයි වගේ අය. මෙතන ඉන්නවා අප්පා. ඌ. මන්දන්නවානේ චේතනා හම් භික්කවේ කම්මන් වදාමි චේතයිත්වා කම්මන් කරෝති කායේන වාචම් මනසක් චේතනාව තමා කර්මය කියන්න. පුතා චේතනා ඔබ ගන්නවා මට පෙන්න. ඔබ ගන්නා චේතනා ඔබේ සිතුවිලි මට පෙන්න. හැබැයි ඔබ. නොපෙනී සැඟවී කර්ම රැස් කරනවා. පව් කරගන්න අකුසල කර්ම කරනවා. ඒ ගන්නා චේතනාවට අනුව හිත ක්‍රියාත්මක වෙනවා. ඉට පස්සේ හිත ක්‍රියාත්මක වෙච්චි ගමන් ඔබේ වචනයටයි රීරයටයි කතා කර ලා කියනවා මේක කියාපිය. මේක කරාපිය කියල. හිතනේද කියන්නේ. ඕ නෑම දෙයක් කරන්න කියලා කියන්නත් හිත ඕනෑම එකත් කියන්න කියලත් කියන්නේ හිත හොඳයි නරකයි දෙකම පුතා හිත බලවත් හිත විසින් අනි තංග දෙකෙන් වැඩගන්නවා හිත කය වචනයන පුතා පාවිචිකරන් තුන් දොර කියලා හිත බලවත් වෙලා මේ කය වචනය දෙන්නාට බලපෑම් කරනවා මේ බාහිර ලෝකය ඇතුළේ මේක කියපන් මේක කරපන් කියලා. යහපත්වර සිතුවිලි වල පිහිටුවාගෙන හොඳ හිතකින් ක්‍රියාවට නම් වන්නේ නම් ප්‍රතිඵල හොඳයි. ද්වේශයෙන් මෝහයෙන් ඔබ රාගයින් සිතුවිල්ලක් අරගෙන ක්‍රියාත්මක කොළොත් ප්‍රතිපරේ වැරදිිය එකක් මතු වෙන්නේ දේශයෙන් නෝනට කතා කෙරුවොත් ප්‍රේමේ නැපුතක් දේශයෙන් නෝනට කතා කෙරුවොත් කතා කරන අද හීලෑ වෙලා බේදනාවක් ඇති වෙන විදිහරණ කතා කරන්න ස්වාමියයාට කතා කෙරුවොත් තරහයි රාධනනීය පෙම් සුරතල් වදන් තියෙනවත් නෑන් ඒ වගේම තරහ ගියපු මිනිෙක් වතුර එකක් ගැෙනත් තිබ්බත් පුතා තියන්නේ ඔම්ඹට ගැහු ආවාගේ වතුර එක තියන්න කෑම එක දුන්නත් ඒම ඉස්සරහන් ගියා කියන්නක කුලප්පුුවත් තියෙනවාපුතා තරහාපු එකට හොඳට බලාගෙනඉන්නක පොඩි කුල්පුුවත් තියෙනවා ඇයි මේ ඒ තමයි ආවේගේ ගින්නා සරහ ගින්න අපේ ඇතුළ පුච්චනෝ ඒ පිච්චෙන නිසා හදවත වේගෙන් වැඩ කරනවා ඒත් එක්කම්ම ඉස්්නාවිපද්ධතියත් වැඩ කරනවා මිනිහාගේ අර සම්බරසීලයේ ගුණාත්මක හික්මුණු බව නැති කරලා කුලප්පුවක් හදනෝ ඒ කුලප්පුුව මත සිද්ධ කරන වැඩත් අවුල් කතා කරන කතාවත් අවුල් හැමෝගෙම අප්‍රසාධයට ලක්වෙන හානියක් ගෙන දෙන එක ඒ නිසාවෙන් පින්වතුනේ හිතයි කයයි වචනයයි කියන ත්‍රවිධ දවාරය සම්මර කරගෙන පින් සිතින් ලොව දකින්නට ඔබේ ජීවිත ගමන සරු කරන්නට ඔබට ධර්මධඥානය ඕන අවබෝධය ඕන බුද්ධි ඕන බෞද්ධ කියලා කියන්නේ කාටද බුදු පිල්ලිම වදිනා අයටද? බෞද්ධ කියලාගන්න බෞද්ධ කියලා කියන්න බුද්ධිමත් අයට බුද්ධිමත් වූ ශාස්ත්‍රවරයාණන් වහන්සේ අනුගමනය කරන්න බෞ්ධ බුද්ධිය සොයායන්නු බෞද්ධ බුද්ධිය සොයායන්න බුද්ධිමත් වූ නායකයාණන් වහන්සේ අනුගමනය කරන්න බුද්ධිමත් වූෝ බෞද්ධයෝ. ඒ අයගෙන් කුරෙකුට කූම්ඹියකුට වත්පුතාහින් සාවක් පීඩාවක් නෑ. නරකක් නපුරක් නෑ තමන් ආරක්ෂා වෙන ගමන් ලෝක ආරක්ෂා කරනවා. තමන් සතුට සැනසීම ප්‍රීතිය සැපත බුක්තිවිඳන ගමන්. ලෝකයේ සියලු දෙනාම සතුටින් සැනසීමෙන් ප්‍රීතියෙන් සැපසේ ඉන්නවා බලන්ඩ හරි කැමති ආන්ගේ උතුම් පිම්වත් දෘෂ්ටියය ලබාගන්න තමා මේ බණහන්නේ ධර්මයට පුතා ජාතියක් කුලයක් ගෝතරයක් ප්‍රවේණයක් නෑ ධර්මයට එහමකත්තියෙනව නෑ දැන් මම දැකලා තියෙනවා අපේ මේ මනුස්ස සමාජයේ මෙහෙම අපේ පුංචිකාල ඉඳලා ඔළුුවල අඳිනුවත් චිත්‍ර වැරදියව්වා කැතෙව්වා හදවතේ සහ ඔලුවේ චිත්‍ර අදිනවා එවුන් අපේ නෙමෙයි ඔවුන් පිට එහෙම අදිනවා ඔවුන් අපේ ආගමේ නෙමෙයි ඔවුන් අහවල් ලාගමේ ඔවුන් අපේ කුලේ නෙමෙයි ඔවු අහවල් කුලේ ඔවුන් අපේ රටේ නෙමෙයි ඔවු අහවල් රටේ ඔහොම පුතා චිත්‍ර ඇඳල 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 මිනිස්සු කෑලි කෑලි කෑලිවලට කඩලන තියෙන් එම කෑලිවලට කඩ ලතියෙන් බෙද ලතියෙන් විනාශ කර ලතියෙන් හැබැ ඔක්කොම් මිනිස්සුන් ුදු හාමුදුුව ආමන්ත්‍රණය කරන්නේ සමස්ත ලෝකෙමඉන්න මිනිස්සුන්ටන පොදුව ජෙසුස් වහන්සේ ආමන්තරණය කළේ කාටද සමස්ත ලෝකෙම ඉන්න මිනිස්සුන් මහම්මත්තුමා ආමන්තරණය කළේ සමස්ත ලෝකෙම ඉන්න මිනිසුන්ට ජෛඩ මහා වීරතුමා ආමන්තරණය කළේ සමස්ත ලෝකවාසීන්ටම මාත්ම ආමන්ත්‍රණය කරන්නේ සමස්ථ මානෝවර්ගයාටම සමස්ථමානෝවර්ගයාට මං මේ අද කියනෙව්වා එක මිනිහකුටවත් පුතාවෙන් කර බැරි හැම්ම මිනිහටම පොදුවේ වකන් වෙන මොනවත් එපා දැන්ඔය පන්සිල් ගන්න වෙලාවට පුතා කතෝලික දහම ඉස්ලාම් දහම හින්දු දහමානු ගමනය කරනයි පන්සිල් ගන්න සාමාන්‍යයෙන් බහුතරයක් එහෙම මේක ගන්නඒපා කියලා තියනෙ. ඇයි පුතයි? ඒ ඉතින් අපේ නෙමෙයිනේ. ද ඔයාලට කියන්න තියෙන එක ම දී ඔය සිද්ධියත් එක ඒකා අපේ නෙමෙයිනේ ඒ නංකාගෙන. අරක්කුබව් හම වෙරිවෙන්නේ කවුදු පුතාක්. ඇ? අරක්කු බිව්වාහම වෙරිවෙන්නේ කවුද බොන ඕනෑම එකෙක්ු වෙරි වෙනවානේ ඉදි ඒක නිකියන්නේ මම අරක්කු බොන එක නවත්තමි ඒ සිල්පදේ මං ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා මං හවදාවත් මැරණකං අරක්කු බොන් ඇතුව ඉන්නවා කියලා ප්‍රතිඥ්ඥාවත් දෙනවා ඒ හොඳ හින්න පුතා කාට වුණා සිංහලවත් දෙමලවත් මුස්ලිම්වත් ඉස්ලාම්වත් බෞද්ධවත් කතෝලිකවත් හින්දුවත් මේ ඔක්කෝම විනාස වෙනවානං අරක්කො හින්දා කුඩු හින්දා මද්‍රව්‍ය හින්දා ඒ නොගෙන ඉන්න හොඳ නැත්්ද හොඳ ඉන්නේ නියක මත පිහිටන්ඩන මේ කියන්න එක නොකර හින්ද කියලනි කියන්න බොරු කිය ඇතුවෙයිමු බොරු කියන එක හොඳ නෑ. එහින්දා බොරුවෙන් මං හවදාවත් ලෝකයේ රවක්ට මං පොරොන්දු වෙනවා කියලා තමයි කියන්න. මුසාවාදා වේරමණී සික්්හපතන් සමාධයා. මම් බොරු කියන්න ඇතුව ජීවත්වෙන්ට පොරොන්දුවමේ. බොරුව ලෝකයේ රවක්ටන එක. බොරුව අවුල් ඇති කරන එක. බොරුව විනාසයට මුලක්. එහින්දා. මිනිස්සු මම්මුලා කරනසු ලොකු අපරාධයක් නිසා මංගේ සිල්පදය කඩ කරලා සමාජයට හානියක් කරමින් මගේ ගෞරවේ අභිමානය කීර්තිය මගේ වටිනාකමමං විනාස කරන්න කියලා පොරොන්දුුවෙන. කාමේසු මිච්චාචාරා වේරමණී සික්කාාපදන් සමාධයන්. කාමයන්ගේ වැරදි විදියට හැසිරෙනකෙන් වැලකිලා ජීවත්වමින්. සිංහල දෙමළ මුස්ලිම් ඕ නෑම ගෑනක් කැමතිද තමන්ගේ මිනිහා හොර ගෑනියක් ගාවට යනවට අනේ ස්වාවිාස මන්නන් කැමති මංඒ තලම් ප්‍රේමයෙන් ඉන්න. අසල් වැසියාට ප්‍රේම කරමු කියලා කිව්වාට පුතා තමන්ගේ මිනිහා වෙන ගෑනියක් ගාවට යනවටම මොකාද ප්‍රේමයෙන් බලන්නේ මරාගෙන මැරයි ඇ? තමන්ගේ ගෑණිගේහෙම අනියන් සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැක්වොත් ජාතිකූල ගොත් නෑපුතා මරනෝ ඒකනෙ මේ එපා කියන්නේ ඒ වැරදිවල පැටලෙන්නේ නැතුව ජීවිතය නිර්මාණය කළාම නිදහසේ සතුටින් ප්‍රීතියෙන් ප්‍රේමයෙන් ඉන්ඩ පුළුවන් එන්ද ඒවාගේ වැරැත්දක් ජීවිතයට මං කරන්නෑ කියලන්න මේ පොරොඳුවෙන් දිවි තියෙනතුරු මං අන්සතු දෙයක් හොරහිතින් නොගනිමි අධිනාදානා වේරමණී සික්කාහපදන් සමාධියන් මම කවදාක්වත් හොරහිතින් කිසිම දෙයක් මේ දෙරනේ තියන මේ විශ්වයේ තියෙන කිසිම දෙයක් මං හොරහිතින් නොගනිමි පුතා හොරකං කරනුවට කවුද කැමති මන් සතු වස්තුව අහිමි වෙනවට හොරාගෙන යනවට මොන මිනිහද කැමති කැමති නෑ ඒ වගේ අනිත් මිනිස්සුත් කියලා හිතලා අන්සතු දේ හොරකං කරගන්නේ නැතිව දෑත දෙපය වැරවර්යංෂශක්තියෙන් නැගී හිටින මිනිසකුුවන්නට මග මේ සිල්පදය ඇතුළේ ගොඩ නගනවා. ඒ වාසනාවක් ඕනෑම මිනිියකුට. අනිත් එක තමයි ප්‍රාණගාතය පානාතිපාතා වේරමනීසික් කාපදන් සමාධයාමී ප්‍රාණගාතයෙන් මෙම් වෙලා ජීවත්වෙන්නට මම දිවරාපොරොන්දුවෙන්මය. සියලු සත්වයෝම තම තමන්ගේ ජීවිතවලට ආසයි. හැමෝම ආසයි. කූඹියාගේ ඉදලම් ආසයි. කූම්ියත් බිම යනකොට මෙහම තට්ටු කරන්නකු බිමට කූම්ඹිය වේගෙන් දුවනො ඇයි මරණ බයට වේදනාවක් විදින බයට උගේ ආරක්ෂාව පතා උදුවනෝ ට පුළුවන් එච්චරයි උපක්‍රම සීලීව වෙනසැලසුන් හදාගන්න යාට තේරෙන්නේ නෑ චින්තනීය ගුණේ අඩුයි එනිසා හැමෝම තමන්ගේ ජීවිතය වෙනුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් වේසෙනවා වේදනාවට අකමැති මරණයට අකමැති දළුවමට බයයි මෙසේ සියලු සත්තුම තම තමන්ගේ ජීවිතවලට ආදරය කරන බැවින් රැකගන්න වෙහෙසෙන බැවින් ප්‍රාණයට ආදරේ බැවින් මරණයට අකමැති බැවින් තමන් තමන්ට ආදරේ කරන්නේ යම් සේද අන් සියලු සත්තුද එහෙමයි කියලා හිතලා එක නොකර ඉන්න. සිල් සමාධම්වෙන්නේ මේක පොදුනෙ මේක ලෝකෙ ඕනෑම කෙනෙකුට පොදුයි ඒ වනාට අපිට චූඩි කාලඉඳල උගන්න ලතියන්නේ ඕකාපේ නෙමේ ඕකාපේ නෙමෙයි කියල ඉස්ලාම්මාගමේ මොනහරි ගුණ ධර්මයක් කියනකොට ඒකා අපේ නෙමෙයි කියන හින්දු දහමේ මොකක් හත් වුණයක් කියනකොට ඒක අපේ නෙමෙයි කියන ඉස්ලාම් කතෝලික දහමට අනුව යම් ගුණධර්මයක් කියනකොට ඒ අපේ නෙමේ කියනවා මේ ඔක්කොම අපේ තමා ආදරය කරන එක අපි ඔක්කෝගෙමන ප්‍රේමයාපි ඔක්කෝගෙමනි සෙනහස අපි ඔක්කෝගෙමනි කරුණාවදායාව මෛත්‍රී අපි ඔක්කෝ ගෙමනි ඇයිඒ කෑලිවලට කඩලා ඕක අපිට නෑ ඕක අරකාගේ ඕක අපිට නෑ ඕක මේකාගේ එම බෙදවෙලා මේ මානෝ ලෝකය බෙදෙන්ඩ 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 බෙදෙන්ද මොකක්ද වෙන්නේ වෛරේ ක්‍රෝධය පලිගැනීම් මත ගොඩ නැගෙන විනාසේ එක තමා මේ ඇස්සිදිරිය පේන්දතියෙන් එද අවබෝධය ඇති ගමනක් යන්න මෙමානව ලෝකයේ බිහිවෙච්චේ පිම්වත් බෝ සත්මානවයෝ හැටියට ජීවිතය මැනමින් දැකලා ඒ මත ගොඩනැගෙන්න පාර කියන්නයි මංහදන්න ඔබ නිවන් ගෙනියන්නත් බෑ ඔබ දෙවුලොෝ ගෙනන්නත් බෑ ඔබෝ ස්වර්ගීට ගිල්ලතියන්නත් බෑ යෑ මේ අයිතිය ඔබට තියෙන්නේ පාරමං කියනවා යෑමේ අයිති ඔබ සතුයි පාරමං කියනවා කැමති අයට අන්ඩ පුළුවන් ඒ මගේ කැමති අයට යන්න පුළුවන්කම තියෙනවා මා ඔබට පෙන්නන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මග බුදුහාදුරු අනුදැන වදාරනවා සබ්බ දානන් ධම්මදානන් ජිනාති මේ ලෝකේ ශ්‍රේෂ්ත්‍රතම දානය ධර්මදානය ග ප්‍රඥ්ඥාව ධානය කිරීම ප්‍රජ්ඥාව ලබාදීම තමා ලෝකයේ ශ්‍රේෂ්ඨතම දානය අනිත් ඔය දෙන දාන ධර්මදානයෙන් පහළ හැබැයි ලෝකයේ එක මොනවාද ජීව ලෝකයේ ජීව ලෝකයේ පැවැත්ම වෙනුවෙන් පවතින විස්වීය ධර්මතාවයන්ට අනුකූලව එ කියලා හඳුඋන්නන්න මොකද මොකත් මේ සකල මානෝවර්ගයාගේ සත්වවර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් දර්ශනිික ඇසින් විද්‍යාත්මක ඇසිම් බැලූ කල ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්නෙනවා පොද්දු එක ධර්මතාවයක් තියන්නේ එක තමා ලෝකයේඒ ජීවයේ පැවැත්ම වෙනුවෙන් පවතින් ඒක තමා කෑම ඒක නාමකින් එක කියන්නේ මොකක්ද සබ්බේ සත්තා ආහාරට්ටි තිිකා සියලු සත්වයෝම ආහාරය මත දිවිරකින් නෝය මුලු ලෝකෙම ඉන්න සකල සත්වයාම පුතා කෑම නැතිවුණු දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හයෙන් හතක් යනකොට ඉවරයි උපරිම ජවේ තියෙන මිනිහේ කතා හින්න පුළුවන් එත නිහා ඉවර එක තමා එක ජීවලෝකයේ පැවැත්මට හැබැයි බුදුහාමුදුරුව අනු දන වදාරණවා ජීවලෝකයේ පැවැත්ම වෙනුවෙන් පවතින්න වූ කෑම එක වුනත් කෑම පූජාකිරීම දෙක ධර්මය පූජා කිරීම එක කියලා හේතු මොකක් වෙන්න ඇද හේතු හේතුව පුතාාවෙන මොනවත් නෙමෙයි කෑම හොයන්නත් ධර්මය ඕනෑ. හොරා කෑම හොඳ නෑ නේද කෑම හොයන්නත් ධර්මය ඕනෑ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රරික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව හොරාකාලතින් ඒගොල්ල කියන්න එහෙමනි අපි මේ පාර්ලිමේන්තුවය ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආනුකූලව කියලන්නේ කොට එඔුම් ොරා ලා තියෙන්න පුතා ඒ ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව එක කොහහරි ඇති පුතා අපි නොදැක්ක තැනක කාපිය හොරාවට රටම සතු සම්පත එක තමා කෙරුවේ එකොල නෑ කියන ප්‍රාස්කු ප්‍රහාරයටවා මට දුන්න නම් පුතා ප්‍රාස්කු ප්‍රහරේ දිිතය අල්ලන්ට කියලා මං අසුරු සැණ අල්ලන හැබැයි පිටු තුන්දා හ හාරදාහා පොත් බයිබලේ වගේ වහදලා පාස්කු ප්‍රහා චූදිතය හෝයන්න හම්බ වුණ හැබැයි ඒ ප්‍රහාරයටද පහෝදාම කියනවා එක කොල්ලෙක් අපේ තාත්තා මට පල්ලිය අන්ඩ එපා ව්වා බෝභ ගහනවා කියලා අපේ තාත්තා මට කිව්වා පල්දිට යන්ඩ එපා කියලා බෝභ ගහනවා කියලා එයින්ද මන්නං කියියන අමාරුදු දැන් හොයන්ද දැන් හොයන්ඩ අමාරුදු පුතා මේ කල්තිය දැනගෙන ඉඳලා තියෙනවා නං ඒ දැනගෙන හිටපු අය දන්නවානේ මෙමකත් තියෙනවා කියලා රොම මාරු කියන්න හොයන් අවකට පර්යේෂන පාත්වන්ට ඕන විද්‍යාජෝ ගෙනලා මේ ඇහැ ඉදිරියේ ඉදිරි පත් වෙලා ඉදස්දී බොරු තනි කරම පුතා හොරු තනිකරමඇය පාට පක්ෂ බේදයක් නෑ කොළපාට කාලෙකට හොරා කනවා රතුපාට කාලෙකට හොරා කනවා නිල්පාට කාලෙකට හොරා කනව දුම්ුරු පාට වුම් කාලෙකට හොරා කනවා ට වුණු තොරාකනවානේ කාපාට වුණු තොරා කනවා මං ඇයිහෙම කිව්වේ. ඇ මේ කාලකණ්‍යිය ඔක්කෝගේම පිරිත්නූල් බඳින්නේ කවුද. ඔය කාලකන්නය ඔක්කෝගේම පිරිත්නූල් බඳිනවා නම් කරඩුව උසලා ඉසේ තියෙනවානම් ඇ? ඒ හට අති ගෞරවනීය විදිහට ප්‍රසාදය පල කරනවා නම් කහපාටද අර ගොඩවල්ලොලට සාපේක්ෂෝ බෙදිලා ගිහිල්ලා නම් මේ අහිංසක මිනිස්සු දහසක් දුක්විඳලා හම්බ කරලා ගෙනාපයක ගෙදර කනවාට වඩා. ඉතාම රහට ගුණට පිළියල කරලා හිසේතියාගෙන ගිහිල්ලා පූජා කරල්ලා වන්දනා කරලා. ඔබවහන්සේ ආයුුවරණ සැපබල ප්‍රඥා වර්ධනය කරගෙන ඔබ වහන්සේ නිවන් දක්නා ගමන් අපට සසර බබදුක් නසා ලබන අමානිවනට පාල කියන්න ඔබට ඔබවහන්සේට දිරිය ලැබේවා කියලන්න මේ ප්‍රාර්ථනා කරන්න ආදුරු. එහෙම ප්‍රාර්ථනා කරමන මිනිස්සු දන්දනයක වලඳලා අරවිදිහට කෑලි කෑලිවලට කැඩිලා බෙදිලා පක්ෂ පාට අල්ලාගෙන අමුණ ඉන්දහාවක් කරනවා නං එකත් හොරකමක්න එකත් වංචාවක්න එකත් ප්‍රෝඩාවක්නේ කාවද මේ රවට්ටන්නේ මේ බුදුහාදුරුවන් වද ධර්මයද ආර්ය සඟකුල පරපුරද නෑ තුළුරුවන් රැවට එන්න රැවටිලා තියෙන්නේ අවසානය බලනකොට අපිින්මනි පැවටලා තියන්නේ අපි මයි. හොඳට බලන්නක දැන් අපි ඔක්කොම සිංහල දෙමල මුස්ලින් මේ රටේ ඉන්නවා. රටක් හැටියට ඔක්කොම පැරදිලා රටක් හැටියට ඔක්කොම පැරදිලා. මානවයෝ හැටියට ඔක්කොම පැරදිලා එවල කට්ටියකට සතුට සැනසීම ප්‍රීතිය තියෙන්ලපේ නෑ. සමස්ථජන වර්ගයාම පැරදිලා. හැමෝටම වේදනා තවානාගතයට යනකොට ධර්මයෙන් පිට පැනලා මේ මානවයාට ඔබට මට අපිට මීට වඩා දුක්විඳන්න වෙනවා කියන එක මට පේනෝ. එ නිසා සත්්භාවයෙන් නුවනින් අවබෝධ කර ගනිමින් සද්ධර්මය ජීවිතයේ එක කියන එක අවබෝධයට අරගෙන ඒ අනුව හැසිරෙන්න්න මාන්සික. ධර්මය ශ්‍රවණය කිරීම පින්නතුනේ හරිම ලාබයි. ඔලට පේන්නේ පාඩුයි කියලා. දැ මේ ඇවිල්ලා ඉන්න කාන්තාවන්ට සාපේක්ෂෝ පිරිමි හිගයින. නේද. මේ ඇවිල්ලා ඉන්න කාන්තාවෝ ප්‍රමාණයට සාපේක්ෂෝ බැලුවොත් පිරිමි හතරෙන් එකක් විතර වගේ ඉන්නේ. හතරෙන් තුනක් ඉන්න කාන්තාවෝ. මේ කාන්තාව ඕකෝගම මිනිසු මැරිලා නෙමේ නිපුතාමේ. ඇ? වැඳපු ගෑහනු දොක්කොම පිරිමිය ඇති කොහ හරි එකො මූගලානක කනත්තක අගුවක අගු පිළක පාරක සමහරිටෝම් බණ ඉවර වෙනකොට මෝට සයිකල් ත්‍රීවල්යි කාර්යයි මේ පැත්තට දැ අපි අර පැත්තට අන් යානේද එතකොට හරින් එනවා අ අපපුතා පෝලිමට ඇයි දෙව්ලොවයන්න්න වාහනය ගෙනියන්ට මේ කියව තිෙන් ඔව දෙව්ලොවයන්න වාහනය ගෙනියන්ට තමා මේ කියවලා තියෙන්න්නේ ඒක වාරන්යන් අරකයනවාවිල්ලෙකි නිවන්න් නිවන්යන්න ඇවැසි බඩුමුට්ටු ගෙනියන්ට ගෑනියවල ඒ නිවනටයන් බඩුමුොට්ටු ගන්ඩාපු ගෑනිව ගෙනියන් අරකායන ල්ජ නැතික උපුතක් හැම එකේම ගෑනිි ඔබ ඔබ ඔබලා ඔබලා ගෑනි මත ජීවත් එච්ි ලකන්නෝ ඉන්නවා බණහන එකත් ගෑනිි මතම තියලා බණහනකත් ගෑනිි මතම ඒ තරන් අම්මන ජාතියක් පුතයින්නේ ඒ තරන් අමන ජාතියක් ඊට පස්සේ ගෑනි කුලප්පු වෙලා ඉන්නේ ඇයි දන්නම නැතුව අධිපතික මේ ගිට ඇවිල්ලන්නේ දන්නම නැතුව අධිපතිකොම ගෑණිට ඇවිල්ලා ගෑනිි කුලප්පු වෙලා හැම්ම තිස්සෙම මිනිහාව පාගාගත්තු ගමන් ඉන්න තමා ඔට්ටුවෙන්නේ තීර නොක්කොම ගන්න උන්ද අරු මැට්ට වගේම ඉන්ඩ වෙන අපුතා හැම එකට මාරුන් දව යාවාගෙන යාවාගෙන ගීල මෙ මඇතකදි නඩුවක්වි භක් කළ පුතා කොල්ලා ආමිය කෙහිටී ආමියකෙදදදි පඩිය යොනවා අන ගෙදෙක්ට ගෑනි තමා පඩිය පරිහරණය කෙරුවේ. ළමයි දෙන්න ස්කෝල තාන්ේ යන්න ගෑනි ගේන්ඩ යන්න ගෑනි මාකට් එකට යන්න ගෑනී ඔහැම එකටම ගෑණි නයන්නේ උන් ට වෙනම බයිෂිකලයෙකු තරන්දීලා තිබ්බා. පඩියත්ය වුන්දර්ග පොතට ඒවලා තිබ්බා. කොල්ලා පැන්සනාව. මේ අවුරුද්දෙ කොල්ලා පැන්සනාව. දැන් පැන්සනාවට පස් එපුතා? ඩිය ුන්දන්න ගෙන යන්නේ කොල්ලා බැංකුවට යන්නේ කොල්ලා මුදල් ගැනු දෙනු කරන්නේ කොල්ලා සියලූම පොලට යන්නේ කොල්ලා දැම් මෙවුන්ද ගෙදර නුන්දර කහනවා දැන්ම්ට බැපුදාාර වටේ දුවල දුවලා මුන්දට කැහිල්ලාවා කැහිල්ල ඇවිල්ල දැම් මිනිහත් එක රන්්ඩු වෙලා රන්්ඩු වෙලා ගහගෙන පොලිසිාව ස පොලිසිය මට කතා කරලා ස්වාමෙන් ස නඩුවත්වයනවා විභාක් කර ගන්න උදව් කරඩ කිව්වා මඟ මොකක්ද නඩුව කිය ඒම නඩුව මට කිව්වා මං ඒගමන කොල්ලට පෝර්ණ එක දැඩ කිවාඒගොල්ල කොල්ලටත් කතා කරලා කොල්ට ඒගමන මංකිවවා උඹේ ගයයින්තදී පම්පෝර්ණ එක කිය ඒ එක ගෑනට දුන්න හාමුදුරුව කතා කරනවා කිය ඒගන පුතා මොකද කල බැගෑනී කියලා මං ඇහවා නෑස්වාමන්න ආන්ස මේ කෙදර මේ මනුස්සඇතකන් කරදරයි එ්පා කරදරේ මොකදි කියලලා මට තේරෙන්ෙනවා උඹබල දෙන්නම් වරල්ල ඔ කියලෝ එන්ඩක ඒ ගහන ජෝඩුව බයිෂික ලයාාව වෛරක්කාරයෝ දෙන්න බයිෂි කලේ මංගාවටාව ට පස්සේම වාඩි කරවල කතා කෙරවා කතා කරලා මං කිව්වා සිද්ධිය මේක දැන් ඒක දෙන්නට දරාගන්න බැරිකමන්න මේ තියෙන්නේ එ දක එච්චර අමාරු දෙයන් නෙමේ හිතන්න විතරයි තියෙන්නේ මයපුතා උඹ ගුරහණය උඹ අම්මා මෙයින්න තාත්තා මේ ගුරුහාදිීපති අපේ සංස්කෘතිය පිරිමියාගේ වැඩ ටික පිරිමියා කරන අතරේ ගෑනිගේ වැඩ ටික ගෑණි කරන්න මහන්සිගන් අම්මගේ වැඩ ටික අම්මා කරන අතරේ තාත්හග වැඩ ටික තාත්තා කරන්න මහන්සිගන් එතකොට පුතා කිසිම ගැටුමක් හැ්ප ීමක් නැතුව මේ ගමන යන්න පුළුවන් කියලා මන් දෙන්නට කතා කියලා බොහෝම පිටත් කරලා යව්වා එකල මං කිව්වා මාත එක්ක නිතර කතා කරන්න දවසකට වතාවක් වත් කොටය ගැටලුව නැති වෙලා යයි කියලා කොල්ලා කතා කරනවා කතා කරලා නෝනටත් පොන් එක දෙනවා එකලම දුක සැපහනෝ දැන් එකොට පුතා පිටුපාණ්ඩ බැන් හදිසිේ පුංචි අමනාපකමක් ආවත් ඒ දෙන්න අම සාකච්ඡා කරලා ඒක විසඳ ගන්නවා මං අසමගිය දකින්න කැමති නැති නිසා එන්දා ලෝකයේ පුතේ එකට යන්න එකට ඉන්න ධර්මය විතර වටිනා වෙනත් ශාන්තියක් නෑ. ඒ උතුම් ශාන්තිය ලබන්නට වරම් මැති පරිස්්‍රයක් ගොඩනගන්නට අද මේ දේශනා කරනු ලබන ධර්මකාරණ ටික හේතුවාසනා වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් බණහන්ඩල් ඇස්තිවෙන්. පුතාම මාතෘකා කළේ ග්‍යැම්බුරු. ධර්මකාරණ පහක් පහම කියන්න බැරිවේ වෙලාවානු නමුත් මං ඔබේ ජීවිතයට වටිනා කියන ධර්මකාරණ නිසා කොහොම හරි විස්තර කරන්න මහන්සිගන්නවා. අපි ඔක්කොම කැමති මොනවටද මේකට උත්තරයක් හම්බුනාම මට ලේ සීබන කිය අපි ඔක්කෝම කැමති මොනවාටද. සතුටිගන් උත්තර ගොඩාත්තියන ඕෝගට සැපවිඳන්න නිදහසයින් වෙන මුක්කේ පරමාර්ථය නිවන් දකින්න දෙව් ලොව යන්න මේවටන අපි කැමති මේ කිස්සි දෙයක් ඔබට ලබන්ඩ නොදෙන ධර්මතා පහක් තියෙනවා. මේ ඔබ කැමති කිසිම දෙයක් ඔබට ලැබෙන් නැති ධර්මතා පහක් තියෙනවා ඔබේ ජීවිතය වටේ. ආගේ ධර්මතාටික ඉවත් කෙරුවොත් මේ අපි කැමති තැනට යන්න පුළුවන්. සතුට සැනසීම ප්‍රීතිය නිදහස සෞභාග්‍ය දෙවුලොව නිර්වාණය මේ ඔක්කෝටම යන්න පුළුවන් මේ මේ ධර්මතා පහ අයින් කරන්න පුළුවන්න. ඔබේ ජීවිතේ. මොනවාදේ තත්ත කතමාන පංච නීවරනානි කාමච්චන්ද නීවරනං ව්‍යාපාද නීවරනං තීන මිද්ද නීවරනං උද්දච්ච කුක්කුච්ච නීවරනං විචිකිච්ඡා නීවරනන්ති නීවරණ පහ නීවරණ කියලා කියන්නේ සතුට සැනසීම ප්‍රීතිය නිදහස නිර්වාණය දෙව්ලොව බඹලොව සැප අහිමි කරන ධර්මතා පහ එක කාමච්චන්ද චන්ද කියන වචනය ඔයාලට ඔ පුරුදු එකක් චන්ද දන්නවා? මොකද චන්ද කියන්නේ කැමැත්ත කාම පාම්ගෝවර්ථ කාමේ නද්ද ම හරිම උත්තරයාාවෙන ඇතව බණහන් ආසායක කාමයද කාමේ කියලා කියන්නේ? ශට් ඉන්ද්‍රයම් පිනවීම කාමය ඇහැ කන නාසය දිව ශරීරය සහ මනස මේ ස්ථානහය පිනවීම කාමය වල මේ ජීවත්වනා කියලා ඒකනේද කරන්නේ මේ මේ ටික පිනවනකන මේ කරන්නේ ගයක් අපිට මොකොට දල අව අවවට වැස්සට නොතමී ආරක්ෂා ඇතිව ජීවත්යෙන්ට නේද? එතකොට ලෑලි ගහප එක එකත් ඒක තමා කරගන්නේ. අර තට්ටු හතරක් පහක්ක හදලා තිය එක ඒකත් ඒක තමක් කරගන්නේ. හැබැයි ලෑලිගේ ඉන්න ඒකාට තියෙන ආරක්ෂාව ල තට්ටු පහයකාට නෑ එහින්දා? ලෑලිගේ ලෑලිගේ තනියම් බුදිය ගන්නවා තට්ටු පහකා පුතා වටේට රැකවල්ලු දාගනන්නවා ගේ මොකොටද ගේ හදාපු වැඩේ වෙලා නැත්තම් ආරක්ෂාව රැකවරණය සඳහානංහගේ හැදුවේ ඒක වටේ ආයි මොකොටද පුතා මුරකාරය මුරකාරය ඔන්න ලෑලිගේ ඉන්නමින්න මුරකාරයෝනෑ තුවක්කු බහිනතු තියාගත්ත බාන්නක ලෝකෙ දකින විදි ලෝකෙ පවතින විදි අපේ එක කෙන විඳින විදයානුව කාමයේ බරපතල බව වැඩි මං හැපිනවන්න කැමති විදිට නෙමේ ඔබෑ හැපිනවන්න කැමති. ඔය පිනවීම මත පුතා සැප නෙමෙයි හම්බෙන්න්නේ දුක නිදහස නෙමෙයි හම්බෙන්නේ දාස බව විවේකයේ නෙමෙයි හම්බෙන්න්නේ අවිවේකය ප්‍රීතිය නෙමෙයි හම්බෙන්න්නේ සැපත නෙමේ හම්බෙන්න්න දුක දෙව්ලෝ නෙමේයි හම්බෙන්න්නේ පුතාක්තිරි සංලෝව ප්‍රේත ලෝකය නිර්වාණය නෙමෙයි හම්බෙන්න්නේ හතර මහාපාය තමා ලෝක සත්්‍යය ම උදාහරණයක් කියන්නද ද ඇැ පාදක කරගන්න ගෑණි ගත්තේ නද පුතා ඇහැට ගිහිල්ල බලලඉවර වෙලා එම නත්තම් බස්සෙකේදී වැඩපොලේද කොහේදී හරි මුුණ ගැහිලා ඉස්වරෝම දැක්කනේ ගෑනව නැතම් පෝර්න් එකෙන් කතාකෙරවා කියන්නක කතා කරලා කටහට ඇහුනා ඊට පස්සේ අපි කොහැරි මුල ගැහ මුද කියලා හලා බලනවා මේක අදේද කොරෙද කොටෙද ගොුුවවෙද බීරෙද්ද මන්ද බද්ිකයෙද මට ගලපෙනවාද කියලා බලන්ද යනවා පුතාක්කොහෙට්ටහරි ගිල බලනෝ බලලා ඇහැ කිව්වා මේ තුන් ලෝකෙම්ම තොට ගැලපෙන එකම එක මේක ඔවු එම කිව්වා මේ මුළු ලෝකෙෙන්ම උඹට ගැලපෙන එක මේක ඒඉදා ඕක ගනි පුද්දුම සැප එකක් ඔය එහිද අතාරින් එපා අහුුවවෙච්චි මේක ගනිින් දැන්ගෙදර ගීල්ල බුදිය ගත් අට ඉන්ඩ දෙන්නෙත් නෑ වැඩප්පලක් කරන්න දෙන්නෙත් නෑ අරක බලන්ඩ කියනවා නිතරම ගල් ලපුතා අර දැකපු එක නිතරම බලන්ඩ කියනවා කතා කරන්න කියනවා ඒක එහා මෙහා වෙයි කියනවා ගිහිල්ල ලාගින් ටික් ඉඳ ගැන ඉඳලාවරෙන් කියනවා පුද්දුම වදයක් දුන්න පුතා මේක ගනකක් දැන් ගෙනවානේ මට කියන්න තනිකට කොල්ලා කාලේ තිබිච්චි සතුට සැනසීම ප්‍රීතිය නිදහස දැන් තියෙනවාද මට කියන්න තියෙනවා දැන අවංකෝ කියන්න නෑන පුතා නෑ මේක බොරුුණමේ සැපයි කියලා ගත්තුව එක අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිත පා ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලක් ගැට ලිහාගන්්ඩ බැරිතරම් ප්‍රශ්න ජාලාවක පැටලිලානිේ හැබැයි අපි ඒක සැප කියලා හිතුවා හිතනවා දැනටද හිතමින් අර දුක අනුභව කරනවා සැප වගේ දුකා අනුභව කරනවා සැප වගේ කරුමේ ඕකපුතා කරුමේ අපි කිව්වට බෑ දැ මේ මෙතර ඉන්න සියලුම දෙනා ආතරේ ගිහි පැවිදි අපි ඔක්කෝම අතරේ ප්‍රීතියම්ම ඉන්න මිනිහා මොන විද්‍යාවකට හරි අනුකූලෝ පර්ේෂණයක් කරලා බැලුවෝද ඒ මං පුත ප්‍රීතියම ඉන්න මිනිම් මං මේ හාඳරුවන්ට වත්න අහන්ඩකු ඒහාදුුවන්ට දායක සභාවත් තියෙනවා අර මෙතැර හිට පන්ිතහනන්ට දායක සභාවත් තියෙනවා දායක සභහාවත් තිබ්බොත් පුතා ඔළුව ගිනි අරන්න ඉන්නේ ප්‍රශනන ගොඩ මට නෑනිපුතා මට දායක සභාවක් නෑ මට දායකයෙක් නෑ පුද්දුම නිදහසන්නේ හැම රෑකම මේවාගේ පිරිසක් හම්බ වෙනවා ඒ හම්බ වෙන පිරිසට මං කතා කරනවා සනේහෙ මගේ බුද්ධියට අනුකූල ඒකල මං ප්‍රීතියෙන් ආප උපාන්දර වෙනකන් යනවා ඒ ගිහිලා නිදාගෙන මං අයි පහට නැගිටිනවා පහට නැගිටලා මං අයි හෙට වැඩ පටන් ගන්නවා මංක හදලා තියලනිතින් ට වැැඩ පීතියෙන් මං කරල්ලා දොල හැම් පස්සේ ආපහු හෙට රැනුවර බණට යනම් හැම දාම බණක් කියනවා හැම දාම කියන හැබැයි ඒ මන් ලබන ප්‍රීතිය කාටවන්න ඒ සතුට නිදහස කාටවත්ම අනිවාර්ය බැඳීම් මොලයින් ඒවා ඉස්ටකෙරුවේ නැත්තං ඉවරයි යිස්ත්‍ර කරුවෙනත්තං ඉවරයි කාපු බත් ඇටක් ඇටක් ගාන හාමුදුරු බයිවා මේ කළ ඔය හිතිහට නිමන්යන්ඩවාගේ ඔබහන්සේ වරත්දන්නකු බැරි වෙලාවත්මකක් කරියක පරත්දන්න කියන්න ඔබහන්සේ අසනීප වන්නකො එවුන් ද දාන කියන දවසට ඉවර අපරාධච්චි මේ මට ලැබිච්චාදදකී ම මේ කියන්නෙම මං මහල වෙනකොට මට අවුදු විසිතුනයිෙ බක්ර යව්වන වයසේ මම බෝමලු අතුකගත් ඉන්න වුදේ පාන්දර අපේ ලොකු හාමුදුරුව කොළඹ වැඩලා උපාසකම්මා කෙනෙක්ඉන්නවා හරි ගුප්ත චරිතෙ ඔවුන්ද දානය අරංආවා ඔය නාකි පණරැල් පත්වාගේ උන්දල ඉන්න නේද ඔවුන්දලා නං අබ මල් රේනුවකට විශ්වාස කොරන්න බෑ අපා ඔ නොපුරුම නපුරු පුද්දුම ගති තියෙන් එවුනාට නති පන්සිල් පෝයට අටසිල් දසසිල් ඔව පත්තිනි අම්ම ලවාගන්නේ දක තිෙන නෙද කිරිියම්ම අවරුන්ගේ දානකොල්ට පෝලිමට කිරිියම් අවරුන්ගේ දාන කියලා තියෙන්නේ මේ තියෙනවාද මන්දා තියෙනනේද ඕ ඒ කිරියම්ම දානට යන්නන්නේ කවුද ඕ අම්මලාන යන්නේ තාතලඇර යන්න බෑන එකට අම්මලා යන්නේ ඒ යන්නෙත් කසාද බැඳලා දරුඵල ලැබිච්චි අම්මලා දරුඵල නොමැති කාන්තාවන්ට යන්න බෑ ඒ යන සියලුම කාන්තාවෝ යන්නේ කවුරු වෙනුවෙන්දමේ කවුරු නියෝජනය කරමින්ද යන්නේ පත්මිනිි මෑණයන් නිියෝජනය කරමින් ඇයි එවුන් දගේ තියෙන විසේසත්වි පතියම්මගමගද තින විශේ සත්ති එවුන්දට පතිවෘරතාශීලයේ තිබ්බලුුණේ පතිවුරතාශීලයේ තිබ්බාලු ඒ පතිවුරතා සහිලයේ තිබ්බහින්දා එවුන්ද දකුණු තනය කඩලා ගැහුවාලු මාගේ පතිවුරතාශීලයේ බලය සත්‍යය අයි නං ප්‍රාතිහාරයපෑවලු එවුදා ඒ සත්‍යයයි නම් මටත් මාගේ ස්වාමයාටත් ධාර්මිකව ජීවත් එච්චි අප දෙන්නට මේ පඩිපුර එවු කළපු විපත්තියට පඩිපුර ගිනි ගනිත්වා කියලා දකුණු තනින් ගැහු අලුබතා තනේ බෝම්බැවාගේ වුණාලු ඕ ගිනිගත් අලුනේ පිර මෙවුන්දලගේ හැවුවොත් එහෙම කඩලා මෙ උුඳලාගේ පතිවෘරතාවේ දානයට වඩින මෙවුදලාගේ පතිවෘතාවේ සීලයේ බලයෙන් පංගෝවත්ත පිච්චිලායන්ද කියලා ගැව්ුවොත්තේම බල්ලු අහු න්යයි පුතා බල්ලු අහුලන් යයි පාංගෝවත්ත දැවන්න මන් දන්නවාන මෙවුන්දලාගේ වගේ? ලංකාව අමල්ඩිලාගේ ස්ෝභාවේ මන්දන්න ඇද සිංහල දෙමල මුස්ලිම්බර්ගලති කතෝලික ස්ලාම් හින්දු බෞද්ධ මන්දන්න උඩින් ගොපේ යටින් හපේ පිරුවට ඇඳලා ලෝකේ රවට්ටබින් ජීවත්වෙන චරිත තියෙන් එබුත ඔඒට ඉස්ත්‍රරිපුරස බේදයක් නෑ හැබැයි වඩාත්ම තියෙන්නේ වඩාත්මතියෙන්නේ ස්ත්‍රීන් ගා ම උදහල්නෙකුත් ඔන්නන් කියන්න එකට මාමයි බෑනැයි ගහගන්නවා කියලා එක පොතකවන්න නෑ නෙපුත තියෙනවාද මාමයි බෑනැයි ගහගන්නවා කියලා කෙටි කතාවල නෑ නව කතාවල නෑ චිත්‍රපටිියෝල නෑ ටෙලි නාට්‍යෝල නෑ කවියක නෑ ගීතයක නෑ ගැමි කතාවක කතාන්දරේක නෑ හැබැයි අතීතය ඉදලාම. නැන්දයි ලේලී බල්ලෝවාගේ නයිපොළොංගුවාගේ කාගන්නවා කියලා හැම්ම පොතකමවාගේ ලියවිලා මේ සමාජයේ පැලපදියම් වෙලා අපි සමාජයේ දිහ බලාගෙන ඉන්නකොටත්තු සීයට සීයක් දර්ශනය වෙන පුතක් ඔයලම් බලන්නකෝ මේ ඉන්න සියලුම පිරිමි මට සාක්ෂියත් දෙන්නකෝ ඔයාගේ නෝනයි අම්මයි ප්‍රීතියෙන්ද ඉන්න කියලා නෝනයි අම්මයි ප්‍රීතියෙන්ද ඉන්න හරද සාක්ෂසියට තට්ටු කොල් අහ සියලුම නැන්දම්මලා ලේලිලා හදවතින් අහඩ එතකොට ඔබේ නිරුවත ඔබටම පෙනේ ඔබේ ධර්මය ඔබටම පෙනේ ඒ කුසල ධර්මද අකුසල ධර්මද පාප ධර්මද පුුණ්‍ය ධර්මද කියලා ඔබට පේනවා ඒකට තියෙනත් පුතා දැන් ආගමක් ඒක ආගමක් න ඒකට තියෙනත් දර්ශනයක් ඒ බෞද්ධ දර්ශනය දකිින්ඩ ඕන ඒ සැබෑ ලෝක සත්‍යය දකින්නවල් ඒයි මෛත්‍රිය කරන්න කිවේ ඒකයි ප්‍රේම කරන්න කිවේ හැමෝටම එතකොට ඒ වෛරී ගතිය අපි තුළ ඇතිවෙන්න. සාමය සමගිය සැනසීම ඇතිව ජීවිතය දිනන්න පුළුව. කාමත් ඡන්දයේ වතපුතා අපිට වහල් බවක්තියන. මේ ඉන්ද්‍රයම් පිනවන්න අපේ වහල් බවක්තියනවා. නැත්තම් අධ්‍යවශ්‍ය දේවල්ද පුතා අපි ගන්න නෑන එක කියෙනා. අත්‍යවශ්‍ය දය කියලා අනවශ්‍යය වුවන තීරණය කරගන්නේ. මේ ඉන්ද්‍රයම් පිනවඩ දැ බීඩි බොන මිනිිය එයාගේ ඉන්ද්‍රී තුප්තිය සඳහා බීඩි බොනවා. තව මිනිය චික් විතරක් කියනවා. පිළිකුලෙෙන් බලනො. ඒ පිළිකුලෙෙන් බලන මිනිිය හසිපුබොනො අපුතා එදකොඩට ඩිබිබි ඉන්න එක කියලා චික්. දෙ දෙන්නම කහල තියෙන්නේ ජරාවම ඉන්ද්‍රියන් තෘත්තිමත් කිරීම සඳහා දෙන්නම විනාස වෙන ව්වා දෙකක් මේ පාවිච්චි කරන්න. එම පාවිච්චි කරමින් කියන සික් කියලා ඇබැ වරද වරදම නිපුතා මේ සමාජයේ ඇතුළේ අපිට උගන්නලා තියෙනවා හොඳ හොඳ නැති කියලා. යහපත් අයහපත් කියල පෙන්න ලදී ලතියෙනවා නීති ගරුක නීති විරෝධී කියලා පෙන්න ලදී ලතියෙනවා. අකුසල් කියල පෙන්න ලදී ලතියෙනවා පව පින කියල පෙන්න ලදී ලතියෙනවා එතකොට මේ දෙක වෙන්කරගන්න හරි ලේසීන එහෙම වෙන් කරගෙන අවශ්‍යදයේ පමණක්ම කරනවා නම් පුතා කාමච්චන්දය පාලනය කරන්න පුුව. කාමච්චන්දය පාලනය කරන්න පුළුවන් මේ හොරාකන්නේ ඇයියේ සත්තු මරන්නේ ඇයියේ පන්සිල් පද පහම කඩන්නේ කාමච්ඡන්දය හින්දා කම් සැපට තියෙන ගිජු බවහින් දපුතා මස්කණ්ඩ පෙරේතයි හොරාගෙන කණ්ඩ පෙරේතයි පමණෙක් වාසැප සැපවිදි අමාරුද පුතා ඔ ඉන්න මිනිසුන්ට සැපවිදි දැන් දවසේ කුලියට යන මනුස්සයා රුපියල් එද්දාස් පන්සී අදටත් රුපියල් දහ එදස් පන්සී අරගෙන මුළු ජීවිකාවම ගෙවනවන නේද හැබැයි ලක්ස තිස් පහ හතලිහ මාස පඩිය ගන්නයි ඒත් ජීවත් වෙනවා පුතා කොතෙන්ට යන කන්න මැරෙනකා කොතර කල්ල ඉන්නද බලාපොරොත්තු පාංගත්්‍යයායි කොත්තර කල් ඉට බලාපොරොත්තුව වත්වේ ද පුතා මට දැයනවා පුතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉඳලා මෙව් මැරෙන්නෙම නෑ එහෙම ඉන්න මැරෙන් නෑ වගේ ඉන්නේ හම්බ කරන එක සීමාවක් නැතුව හම්බ කරනවා හම්බ කළේ මොකට දැයි ී බුදුහාන්දුරු අනු දැන වදාලා පුළුවන් තරම් හම්බ කරන්න කියලා කිව්වා. හැබැයි ධර්මිකව හොරකමෙන් කපටිකමෙන් සල්ලාලකමෙන් කූට ව්‍යාපාර කරණ එනෙමයි ධාර්මිකව කාටවක් කරදරයක් නොවෙන්න පරිසරයට හානි නොවෙන්න හම්බ කලාට කමක් නෑ හැබැයි බුදුහාන්දුරු අනු දැන වදාරනවා පුළුවන් තරන් හම්බ කරලා පෝසත් මිනිහෙක් වෙලා පුළුවන් තරම් වියදං කරලා බෝසත් ගමනක් යන්න කියලා. එහෙමනි තිෙන්? ඕ පුළුවන් තරම් හම්බ කරලා පෝසත් වෙනවා. ඉට පස්සෙ එව්වා යුතුකම් සඳහා පුළුවන් තරම් වියදං කරලා හැමෝම ගරු කරන ආදරය කරන සලකන ආශිර්වාද කරන බෝ සත් චරිතයක් හැටියෙන මරණයට යන්න ඕන පුතක් අපි එහෙමද තෝ දෙිය සිටානෝවාගේ පොදිබැඳලා පොදිි පැඳලා පොදි බැඳලාම් වැැරිලා යනු හාමුදුරුවනේ මං ඉස්සර සතිපිරිතර යනකොට හාමුදුරුවරු හතලියහත් පණහක් එතර එකම ආවාසේ වැඩඉන්නවා එක දවසම් මහා ධාරානිපාත වරුසාාවක් වැස්සා වැහල වැහැල්ලා රෑ දොලහට ඉදර පැව්වා තද්ද වැස්සක් වැහැල පැව්වා අපේ ලොකු හාමුදුරු කෙනෙක් වැස්ස වැහැලා ඉබර වෙනකොටම එලියට ගිහිල්ලා දැහාමුදුරුරු ඔක්කොමලාවාගේ නිදාගෙන හිටී දෙන්න දෙන්නන පිරිතට යන්නේ අනිත් අයි නිදයනවා මෙ හාදුරු කලබලෙන් කිව්වා සියලු දෙනම ඉක්මනට එන්නකො ඉක්මනට එන්නක මට එක පාට්ටම තුන සරපෙක් ඇවිල්ලා කියලා ඇයි වැහැල ඇල දොළ කානු වලවල් පිරිලා ඉතිරිලා ගියා එයින්ද අර වගේ හිටපු සරපයක්වත් ගොඩ වුුණා දෝ කියලා ගියා කට්තියම යලකොට හාදුුරුව සද්ධයක් නැතුව මෙහෙම කණට අතතියාගෙන ආසදය බලාගෙන ඉන්නවා අර නින් දෙෙන් එහැරි ලාපු හාදුරුවරුන්ට කේන්තියාව මේ නාකි වෙනකං. පට්ට සංඝය වහන්සේලා මොනවා කෙරුවත් දන්න නේ. නිදාගණ්ඩත් නෑ මොනවත් නෑ. පිරිත් කියලා 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 අපි මේ ඇවිල්ල නිදාගණ්ඩ හැදුව විතර. අර නින්ද කැඩුවනේ පිස්සුදමන් දන්නෑ මේ. බැන්ලගී අයන්ට. කටි ඔක්කොම යනකං ඉඳල මං කිට්ටු මට ඉදබැපුදක් ඇහිල්ලවායි. මං හිට්ටුවෙලා. හදුරුවන්ගෙන් ඇහවා අපි හාමුදුරුවන් ඇත්තට මොකද මේ කෙරු මේ මහරෑ දැන් දොලහයි ගානක් වෙලා තද නින්ද අරගොල්ලො හිටි ඒ ගොල්ු මහන්සි වෙලානේ ඉති ගොල්ලොන්ට කේන්ති යනක සාධාරණයින ඇයි මේ වාගේකක් කියෙලේ කියලැවවා නෑෑ මට පිස්සු නෑ මට පිස්සු නෑ මේ මේ කලාට පිස්සු මං මේ ඉතාම ශ්‍රේෂ්ඨ වටිනා ධර්මකාරණාවක් කියන්න එන්ඩ කිව්. ඒකේ අගමුල ඇතිව කියන්ට හදනකොට කුලප්පු වෙලා ගියා. කාකක් ගෙවල් හැදුවෙත් ඔහො මාඩේ කිව්වා. වඩුකුරුල්ල කාක්කා කුරුල්ල ඔක්කෝටම එන්ඩ කියලා වඩකුරුල්ල අනේ දක්සම ගෙවල් හදන මිනිිය වඩුකුරුල්ල කූඩුව හදන්න උගන්න අන්ඩ එන්ඩ කියලා යරෙලා ඉලු ගහක් හතරට ඉරාගෙන ෙම හතර පැත්තට තිබ බලුපුතා දැන් අර ගොතන්ඩ පටන් ගන්න එතකුණ කුලපුුණල් කුල බටු ඇටක් ඉතරවාගේ ඉදගෙන පන්්ඩිතවා කිය පටන්ගත් ඕ ක පිටත් බැරිේ කියලා කාකයි ගිලි ලගේ අලුයන් ඒ කාදටත් පුතාර ලයිට්කූඩ කෝටු කෑලි හතරත් ලා බිත්තරේ දාන බලඩගුණනැද කියකාකදන්නත් නෑ බිත්වරේ වැටි ලැබීව ඒමඔවුන් ඉන්නවා ඒ වගේලු කිව්වා අර කුලබ වෙලා ගියපුවාය නෑපුතා ඇත්තරම කන්දියාගෙන ඉඩකු කියලා කිව්වා මා දැන් ොම කන්දියාගෙන හිටිය මොනව පිරිතේ සද්‍යවත් ඇහෙන් නෑ පුතා ගෙම්බෝ කෑයා ගහන සද්‍යය යහෙන්නේ අරවාතුරරි ංකවා ප හඳු මටනම් මොනවත් ඇහෙන්නෑ ගෙම්බංගේ සද්ධ විතරමයි යහෙන්නේ ඒ මදැයි ඒ මදැයි ඒ ගෙම්බන්ගේ සද්්‍ය තම ආගනඉද කිව්කුවා මඟ ඒ ඇයි කියලා ඔය ගෙම්බා මොකද කියන්න කියලා හොඳට ආගනින්ද මංකෝ මටවාග විද්‍යාව තේරෙන්න්න නි හඳුනේ අනුන්ගේ සද්ධ කියන්න නෑ මනුස්්‍යූ හොඳට හඬහගෙනින්ඩයි එකමකොද කියන්නේ වෙන මොනවත් නෙමෙයි මේ මේ වටේම තියෙන පන්සල්වල හිටපු නායකෝ මැරිලා එවුන් ගෙම්බෝ වෙලා ඉපදිලා ඔය දැම්මකදද දන්නවාද කියන්නේ අටපිරිකරක් අටපිරිකරක් අටපිරිකරාක් කියලා කිව් බලන්නම ඇත්තම කතාවේක පුතා සැප ලැබඩ බ සැප ලැබෙන්ඩ ලැබෙන්ඩ සැපතෙහම ඇලිච්චිමිනිහ තමාකා මච්චන්දයෙන් පෙළෙන් ඒකෙන් විනාසුවෙන්නපුතා ධර ගෙම් බා වෙලා ඉපදිලා වලි. අර මහා පන්සල දිහා බලාගෙන තවත් අට පිරිකර ගැන කියවා දෙය මහසිටානන්ගේ කතාවේ උගන්නවේ ඕකමනය අපේ හාඳුරු තෝ දෙය මහසිටානන්ගේ කතාවේ අදින්න පුබ්බක මහසිටානන්ගේ කතාවේ අපේ මේ පාංගෝවත්ෙත් ඔයවාගේ එවුන් ඕන තරන් ඉඳලා මැරෙන්ඩ ඇති දෙන්නෙත් නෑ කන්නෙත් නෑ එව් ක්කොම හංගාගන ඉඳලා මැරිලාගේ පු කාලකන්න කොච්චරන්න අද පුත දැන්ඔය අපේ මේ දේශපාලන ශේස්තරය ඉන්න මිනිස්සු මේ රටේ සම්පත් හොරා කාලා හොරාකාලා හොරාකාලා මන් දන්න ඉන්න අක්කර හස්සිය පණහක් එකතා අනින් ඉඩ මත්තියනවා මකාදම ඉඩන්දීපුමිනිිය අක්කර හස්විය පණහක් පුතා ඩසේ නානායෙක මහත්තයාගේ කාලේ අක්කරටක් දුන්නා මඩින් පහයි ගොඩින් තුුණයි ඊට පස්සේ ඩසේ නායෙක මහත්තයාගේම කාලේ ඒ ව්‍යාපාරවල ගොඩින් තුනයි මඩින් දෙකයි පහත් දුන්න ඒ තම මන්දන්නා වැඩිම ඉඩම් ප්‍රමාණයක් බෙදලදීපු අවස්ථාව ඊට පස්සේ කඩිනම් මහවැලි සම්වර්ධන ව්‍යාපාරයේ යටතේ මඩින් දෙක හමාරයි ගොඩින් භාගයි දුන්න තුනම් එහෙම දුන්නේ මේ මෑත ඉතිහාසේ මහවැලියෙනුත් පස්සේ පුතා හිීං එකට තියෙනවානේ අක්ක රහස් සිය පහා එක තැනම් මෙවුම් මැරෙන් ඇැ්ද ඇත්තට මෙවුම් මැරෙන් නැද්ද මේ මහ පොලොවේ අපිට අඩිහයක වලක් කපල එකේ වලදානෝ. මා සහතරක් පහක් කයනකොට ඒකත්දිය වෙලා මේ පොළොවට එකතු වෙනවා. මිහිතන් කරනයට එහම නැත්තං අඩිහයක් කිස උතර උස දරගොඩක් දහලා ඒක ඇතුළට දාලා ගිනි තියනවා. එහම නැත්තං කරන්ට එක ඇතුළට දාලා තප්පර ගාලකින් පුච්ච ලදානො. අලු ගොඩක් වෙනවා ඒ අලුටිකත් මේ මහපොලෝට එකතු වෙනවා. මේ පොලෝ මහි කාන්තාව අපි දිහ බලාගෙන හිනහාවෙවීලු ඉන්නේ මෙව් මහපොලෝට ආසාවෙන් ගැහෙනවා මහ පොළොව අල්ලාගෙන ඔට්ටු වෙනවා. පොළොවට තොපිය අයිති මිසක් තොපොට පොළොව අයිති නෑ කියලා. ඇත්තම කතාව ඒකන පුතා තොපොට පොළොවා අයිති නෑ පොළොවටයි තොපිය අයිති මේ ඔක්කොම තව අවරු්දු හැත්තෑ පහකින් ආවොත් මේ පොළොවට පස් වෙලාන්න. තව අවුදු හැත්තෑ පහකදී අපි මේ පිට්ටනයේ දී මුණ ගැහම කියලලා යන්ද බලන්න. අුරුද හත්තෑ පපහකින් ඇවිල්ලා බැලුවොත් පුතා මේ එකෙක්වත් නෑ මේ ඔක්කෝම මේ මෙහි මඩලේ පස්වෙලා ඒ පුංචි කාලය ඇතුළේ පුතා ජීවත්වන්න සීමා සහිතව ජීවිතය පවත්වගෙන යන්ට මේ ඉන්ද්‍රියම් පිනවූහම මදිද මේ ඉන්ද්‍රියන් ඒ ගානට පිනව ගත්තහම ඇති රූප බැලුවට කමනෑ කාටවක් අරදර යන්නුවන්න තමන්ටත් කරදරයක් වෙන්න ඇතිෙන්ඩ වෙනයටත් කරදරයක් නොවෙන්ද රූප බලන්න ගැටලු අහුනෑ සබ්දහන්ද කාටවත් කරදරයක් නොවෙන්ඩ මියසිකල් එකත් තිබ බලම් පුතා අද මෙතන මේ පැත්තට කිලෝමීටට පණහක් විතර මේ පැත්තට කිලෝමීට මෙහම හෙල්ලෙ නොවපුතා. න හඳුරුගේ ඇතුල ඉන්නකොට නිකන් දයනවා දිිස් ගාල සද්ධය මතය සංගීතලේ කප්පා මේ තඩි ගාහනවාගතියන එක එක සංගීතයද එහෙමන මේ අපිට නං උගන්න ලතියෙන්නේ ම් සංගීත හීලෑ වෙලා භාවනානු යෝගීව සුවසේ හිතන්න සුවසේ නිදන්න සුවසේ හැසිරෙන්න්න පුළුවන් රිද්මයක් නෙමේ අරක තලන කොටම පුතා පිෙන් ඇනලා ගහලා ඕ නිකං හිතන්නකෝ රන්්ඩු වෙලා වැටිච්චකාට ලොකු කළුගල් ගෙඩියක් ගෙනනල්ලා අර වැටිච්චගේ ඔලුව මෙම ැලවා. ගීතයක් වෙලා මේ කාට කරන්න පුළුවන්ද ද බලන්න. සතකුටව මේ වැඩේ කරන්න පුළුවන්. බ ඒ තරම් මේ අමානුසික මිනිස්සුම්ව නිර්මාණය කෙරුවේ ඔය කුලපපුුව මේ කම් සැප කාමච්චන්දය අධධිකව විඳින්ඩ හදනක ඔට්ටු වෙලා කාගෙන? හොර බදල විඳන්ඩහදනවා ඒක සුවසේ විඳින්න පුළුවන් එක කන්ථක අස්සයා පුතා ජව සම්පාණ අස්සේක් ඕ කන්ථක අස්යයක් දුවගෙන ගිල් අප හා දුරුන්න නේරංජරා ගංගෙන් පයිනවාලු නහ පැත්තට ඕ සිද්ධහර්ථ කුමාරයත් පිටවඩ තියාගෙන කන්තක අස්වයක් දුවගෙන ගීල ඒ යන වේගෙනම නේරංජරයාගන්ගෙන් හා පැත්තට පයිනවාලු ර ජවම්පලයි හැබැයි සිද්ධාර්ථ කුමාරයාව අභිනිස්ක්‍රමණය කරන වෙලාවේ භාවනා කරන්න එක්කන් යන ගමනේ අශ්‍රයා නිමි සැනහි බෝ සතුන් සමග ගියා කියලා සංගීතය වූ ගන්න නවා. සාහිත්‍යය වූගන්න නම්. හොඳට අහලා ඇතින වාලා තත තනින තත් තත් තනත් තනින තත් තත් තනත් තම්දනනා තන්න තන තතන තනින තන තන තතන තනින තනත් තනත් තම්දනන ඕවන් සාහිත්‍ය ඕවුන් සෞන්දර්ව ඕවුන් සංගීතය ඕවන් විඳීම එම එකද පුතා විඳින්නේ එෙට උදේ වෙනකොට මේ පිට්ටනිය තනොළ ගහක් නෑ මෙතන සංගීතය ඇතිබ් බණ මෙතන ඌරු හත්මාසයක් ලඟපු තැනවාගෙදී හාරලා පොරබදල කාල මහපොලො එම තමා විඳින්න පුතා ඒ තරන් රාගය මත කාමය විඳිනෝ රාගය මත කාමයේ විදිිනෝ මහපොලෝ කමින් කෙනෙක් නසමි විනාස කරමින් තිරච්චාන ගතයි ලංකාවේ නඩුවත් තිබ්බා පින්නතුනේඒ නඩුවේ වරධපුකද්ද දන්නවද මල් සාලාවේ එම් බාම් කරන්න දාපු මිනිිය දූසනය කිරීම න්න මැරිච්චි දරුවාාව දූසනය කළ මල් සාලාවෙත් ඒ තරන් නීච කාමුකහැගීම්තියෙන් නීච කාමුකහැගී මිනිස්සුගාව අම්මාදුරන්න දවාදුරන්න තාත්තාදුරන්න මා මාදුරන්න අයියාදුරන්න මිනිපිරි අඳුරන්න අහිංසක පැටව්වාදුරන්න මිනිස්සු බල්ලවොන්ට වඩා ප්‍රාථමිකයි කියලා මට පෙන්නුව හැකිපුතක් මේ මේ ගොඩෙත් ඉන්නවා බල්ලොන්ට වඩා ප්‍රාථමික එකෙක් හරි මං පෙන්නන්න මන්දිහා කෙලින් බලන්නක බල්ලෙකුටත් වඩා පල්ලහ එකේහරි පෙන්නනොම දුක හිතන්ගේ එපා මංගේම පෙන්නුවත්? සාමාන්‍යයෙන් බල්ලෙකු විවාහයක් කරගන්නේ වැඩිවිය පැමිණිච්චි බැල්ලක් මයි බල්ලෙක් විවාහයක් කරගන්නේ වැඩිවිය පැමිණිච්චි බැල්ලක්මයි එහම නතුව විවාහ කරගන්න ඒ වගේම රිතු කාලය පහළ වෙච්චි බැල්ලක් මයි නැත්තම් විවාහ කරගන්න. නාකි වෙලා රිතුකාලය පහවගිය වයෝරුද බැල්ලක් විවාහ කරගන්න. පැටවු දාලා නැවත රිතුකාලය සම්බර්ධනය නොවූ බැල්ලක් කිසි කාලෙක විවාහ කරගන්න. බල්ලෙක් විවාහ කරගන්නේ වැඩිවිය පැමිණෙච්චේ රිතුකාලය ආපූ. බැල්ලක්ම පමණයි කොපමන බැල්ලන් සිටියත් ඔහු ඒ දිහා නොබල නො ඒ දිහා බලන්න දැම් මට කියන්ඩ ඒ බල් අන්ග ලෝකන දැම් මනුස්සයන්ගේ ලෝකෙ මට කියන්න හිර ගෙදර කීදෙනෙක් ඉන්වාද පුතා චූටියය උන්දූසනය කරලා අනිත් එක ඉස්ත්‍රී පුරු භාවයකුත්න ලු බල්ල විවාහ කර ගන්නනපුතා බැල්ලියයක් මිසා බල්ලු බල්ලව ලිංගිකාවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කරන්න න එවනාට කොල්ලු මිනිස්සු ස්ත්‍රී පුරුස බේදයක් නැතුව දූසනය කරලා බලන්නක හිරගෙද කොච්චර ඉන්නවා තරා තිරමක් නැතුව ජීවිතයේ විනාසකරපුය කොච්චර ඉන්නවා වයවුරු දම්ම ලහිට දූසනය කළපු කාලකන්නෝ ඉන්න මෙ මෑතකදි සිද්ධිය පොලිසියටාව පුතා උද රෝගාතුරව එක තන වෙලා ඉන්න. අවුරුදු විසිගානක කොල්ලෙෙන් එවුන්දා හුද කලා වෙන්න දරුවෝ විවාහ වෙලා ඒ මේ අතගිල්ලා ඒ මහගෙදර වත්තෙත් එකදුවක් පදිංචි වෙලා ඉන්නවා එවුනාට අරුද මහගෙදර තනියම ඉන්න මේ ගජාබීපු කාලකන්ය අරුන්දා නිදාගනඉන්න කාමරයට ගල්ලා අරුන්දාගේ කට තද කරලා වහලා දූසනය කරන්න හැදවා. එවුන්දා වයෝුරුදු වනාට කකුල් දෙක වාරු මදිවනාට අවුරුදු අසූගානක් අයසයි ජවසම්පන්න මෙවුන්දා. අ ගංජබීලහිට පාහර කාලකන්නයව තල්ලු කර දාලාක් කෑ ැවපුතා. පියෙන් කෑ ගැහුවා උන්දාගේ කෑගහමේ මාරාන්තික හඬ දෝන්කාරයදී ලපුතා අහල පහලේ වුන් දුවගෙන එනකොට අර කාලකන්යා පැනලා ගියා පැනලා ගියාට අහුනා එතන දීම නමුත් මේවාගේ තිරිසං වැඩ කරන මේ මනුෂ්‍යයෝ යැයි සම්මතා අපේ ලෝකයේ කොච්චර ඉන්නවද පුතා ඔය හිරගෙදර පුන්රුත්තාපන කඳවුරුවල ළමා නිවාසවල, මහලු නිවාසවල රැඳවුම් කඳවුරුවල කාන්තා පිහිට ආයතනවල මේ අනන්ත දුක්විඳිමින් ජීවත් වෙනය. රෝහල් වල ඉන්න බොහෝ අය. කාමච්ඡන්දයෙහින් දපුතාවය තැන්තැන්වල සියලුම දුක්විඳින්. ඔබ ගෙදර දොරේ පරිසරේ නය වෙලා ඉන්නවානන් දරන්ඩ බැරි අයක්. ට බලන්නක ඇයි නයුණේ කියලා කාහමත් චන්දය හිල අරුවාහනයක් ගන්නකොට මට ඉන්ද බැරුණා එ මාත් නායට ගත්ත වාහනයක් ගෙවා ගණඩ බෑ අහල පහලට නායවෙ වී ගෙව්වා වත්ත තිබ ගස්කොලන්ටික විකුණලා ගෙව්වා ගෙදර තිබ රත්තරම් බඩු උකස්තියලා ගෙව්වා නමුත් වාහනෙන් ආදාය මක්කෙන් නෑ පිනෑන්සක දාණ්ඩ වෙනවා. අවසානමකොද වුණේ දැන් අය විකුණන්ඩ එක්කුත් නෑ උකස්තියන්ට එෙකුත් නෑ පිනැන්සකෙන් වාහනය උත්සංගයා. වාහනෙත් නෑ ලෝකෙටත් නය මේ මේ පලාතේ රට ගියපු අය කොච්චරීන් අද භාණඩකු මේ දෑලි පුංචීතාලිය ක ෙලක් ුත්ති නොම හම්මන ඉක්ම ආසාවෙන් ගෙවල් දොරවල් හදල ඒවා දැම් බාගෙට අටවෝ ලබතා ලෝවා මහා පායවා ඇහේ මානට හැදුව ජීවත්වෙන්ට නෙමේ ජීවත්වෙන්ට නෙමේ ගේ හැදුවේ ලෝකෙට පෙන්ඩගේ අනිත් අයිගේ ඇස්සොලට පෙන්දගේඒවාගේ මහා පව් ජීවිතගේ උප මිනිස් සුපුතාතරමම් වෙලා අරක්කු බීල 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 ගංජ බීල බීල කුඩු බීලා උතාරතර රටේ වටිනාම තරුණ සම්පතම විනාශවෙලාගිහිෙල්ලා. ඇයි අපේ ඇස්සොල්ට පේෙන් නැත්තේ. ඇයි අපේ දෘෂ්තියට වැටෙන් නැත්ත මේ ලෝකේ ජාතිකුල මල බේද නොමැතිව ආගම් වල බේදයක් නැතිව පොදුවේ ගත් කල අපි ඔක්කොම විනාසයට යනවා. අපායට යනවා. දුගතියට යනවා. වහලුන් වෙනවා අනාගතයේදී ලංකා වාසයෙන් වෙන ජාතියක වෙන රටක වහල් භාවයට පත් වෙලා දිවිගෙවන්නට වෙනවා කියන එක දර්සනය වෙන්න පැ. මෙහෙමම ගියොත් එහෙමනි වෙන්නේ චීනෙන් අයට ගෙනල්ලා ගෙනල්ල ගෙනල්ල කෑවා කියන්නක චීනෙන්න අය බර වැඩි වෙච්චි ගම චීනමකොද කරන්න. ඒ කැෑල්ලක් කර කා සනන්තියෙන්නේෙ ඒවාගේ තව කෑල්ල කර පැත්තෙන් ගන්න අනිත් පැත්තෙන්ෙනු තව කෑල්ලක් ගන්න හොම අග අරගෙන පුතා කෑලිටි ගත්තු ගම ඉතුරු කෑල්ල අද්දී පංකිවයිවන ඉවරයින්නේ ඒකම තමාපුතා මේ වෙන්නේ ඉතින් මොන රටට ගිහිල්ල නාය ගත්තත් ඒකම තමා වෙන්න අනුන්ගේ දාසියෝ හිඟන්න අපි එහෙම දැහැදුුනේ අපි හම්බ කරලා සරල ජීවිතයක කාල බීල ඇඳලා පැළඳලා ප්‍රීතියෙන් ජීවත් වන ගම ලෝකේවුන්ටත් කණ්ඩ දුන්නන ලෝකෙටත් දුන්න ඒ තරම් පිම් බරස් රී ලංකාව අද කාමත් චන්දය හින්දා කම් සැපට ගිජු බව හින්දා එකිනෙකාගේ මනෝභාවයන් පිනවීම සඳහා ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය පුතා මේ ගෙවන්න ඇහැ කණ නාසය දිවශරීරය මනෝභාවය කියන ඉන්ද්‍රයන්හාය සන්තෝස කරන්න ගත්තු වෙහෙස. බරපතලම ඉන්ද්‍රිය පුතා මනෝභාවය පිස්සෝ ආගමේ සරන්නේ මනසේ තියන කුණු මනස හොයල සැප ඒවා මත තමා පිස්සො හැදෙන් අසහාය ප්‍රාර්ථනා මත එයින්ද අවබෝධයෙන් ජීවිතය දැක දැනාදුනාගෙන ලෝකය විඳින්න මාන්සිගන්. මට මතකයිමේ මෑත භාගේ ලියාපු ගීත යත් තියෙනවා. පොඩ්ඩියයම්මමයිතාම වැරදුනේ පිණිසයි ඇවැරදිදකෝම බකුමහෙ කෝල් බෙජුපුපුරන දාක, නංගිය යම්මගෙන් උඹඉල්ලන වදගේම තනේ කඩා විසිකර පත්තිනිවනම් අනේ හාමතේ අපි මැරිලායනම් වනේ පැරෙන්නෙ වන පල විසවීනම්, නගේ දැන් යමන් පඩිපුර ගිනිීතිය පන් සතා කියායිඳ හිටක දියවුනාට කතාහදන උන් සේහෙරම බෝසදද යකාවැහෙන්ලට පෙර උඹේ අයිහාට, පතන්දරපා වැඳ පංගම්මාට දංකඳ නැතිදාට රංකඳ වහිපෙනිලා ලොකුහාමුදුරු ඉඳහිට බන පදයව්වා. මුචලින්දගේ ඇහ නයි කඳුලක් නැටුවා අප යම්මා බන කථාවක් බුදුගේලිව්වා. රත්තුුණුයකඩ ලෝකුරු ගැනුත් තැලුවා මත්තුුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා. ඇත්තට ලෝක ගැන උඹදන්නෙදමොනවා පත්තින්නේ සලුවලත් ඇත්තුත් තිරී තිබුණා මේ ගීතය පුරාම තියෙන පුතා කාමච්චන්දය ගැන විග්‍රහයක්. කාමච්චන්දයට ඇබැ වේචි මනිසුන්ගේ ලෝකේයට වෙන හානිිය සහ ඒකින් අතමිදුුණ අයට ලැබෙන පීට මේකේ ලංකාවේ සත්ත්‍යය සිදුවීමක් පාද කරගෙන මේ ගීත එලිය ලතියෙන්. තරුණ යුවලක් ජීවත්වෙනවා චූටි පැටව් දෙන්න එකෙක්. එකල මේෙකුට අවුරුදු දෙකයි අනිකට දවස් ගාන. මේ කර්කස ගොර හැටි සමාජයේ රැකියාවක් කරන්න ගීලා හදිසි අනතුරකින් කොල්ලා මැරෙනෝ. අර චූටි පැටියයි අනිත් පැටයි අ තරුණ ලපටි ලාමක ගෑනුළමයා තනි වෙනවා. කවුරුත්ගේ ඇල්මක් බැල්ලමක් නැතුව යන ගෑනුළමයා ලස්සනයි තරුණයි හැබැයි කෙටි කාලයක් යනකොට චූටියයඔුන් දෙන්නට කිරිපෙරලා කිරිපෙරලා කිරිපෙරලාම ඇය කෘස වෙලා ගිය පොටිය ඔුන් දෙන්නට අමතරුව දෙන්න කෑම නෑ. දෙන්න තියන එකමදේ කිරි විතර ඒකයි මේක අර කොල්ලා නංගිට කියන්න මේ පාඩම් නංගිට අවබෝධය මදිිහින්ද අවසානයේදී ජීවත්වෙන්ට විදිහක්මනෑ හවුහරනක්මනෑ මෙවුන්දා දිහ බලලා සමහර පිරිමි උදවකනන්ට ඉදිරි පත් වුණාලු සල්ලි පෙන්නලා ජීවත්වෙන්ට සල්ලි දෙනවා හිලව්වට සරීරයේ උකස්තියෙනවන කාමච් චන්දයෙන් පෙලිච්චි කාලකන්නෝ අර අහිංසක කෘසවෙච්චි ග්‍යෑනුළමයා ස්වාමයා මැරිලා දරුවෝ දෙන්නඒ අසරන වෙච්චි මේ ගෑනුලමයාව මුදලට පාවිච්චි කෙරුවාලු පුතා. පුංචියවුන්ද කතන්දරය ඇතුළි තියෙනව පුතා හැන්දාවට පොඩියඋුන් දෙන්නාව ස්වාමයාගේ පොටෝ එකත් තියෙනවාය පොටෝ එක දිහා බලලා පුංචියවුන් දෙනාව ඉා ඉම් ඉම්බා අඩන කඳුළුවලින් චූටියවුන් දෙන්නත් එෙමෙනවලු. ඒ තරම් මිනිහට ආදරයෙන් හිටපු ගෑනයක් මේ දරු දෙන්නා වෙනුවෙන් විකුණන්යඟ චටියවුන් දෙන්න බුදුිකොනොලා මැස්ස උඩින් තියලා නිගේ පොටෝ එකට වැඳලා අ කාලකන්නයා දෙන රුපියල් දාහට පොඩිය උු දෙන්නගේ ජීවිතය වෙනුවෙන් මෙ උන්ද යනන් ඒත් තරම්ම පුතා මෙම දෘෂ්ට මේ නිවන් යන්ඩවාගේ දෙව්ලොෝය යන්ඩවාගේ ඉන්නවා නේද මේ මේ හිටියට මේ ගොඩත් ඉන්නවා ඒවාගේ පාහර කාලකන්නේ ජාතිය මිනිස්සු හැබැයි කතාවට මං කතෝලික සුද්ද මම සුද්දධ බෞද්ධ මන් සුද්ද හින්දු මන් සුද්ධ ඉස්ලාම් මේ රටේ ඉන්න එහෙමනි එතට මේ වල් වැඩ කරනෙවුම් කොහෙන්දාවේ මේ අනන්ත වල් වැඩ කරනෙවුම් කොහෙද ඇවිල තියෙන් ය සුද්ද යයි සම්මත ගොඩවල් හතරෙන්නෙේ දේ ඒ ගොඩවල් හතරේ පිරුවට අන්දල ඇලියට බහිනකොට ඔක්කෝම බෝසත් ඔක්කෝම පත්තිනියම්මලා පොඩ්ඩ ගසා දැම්මොත් සලුව හින්තුත්තිරි නමේලු රටෙන්නේ ඇත්තුත්තිරිලු හින්තුත්තිර අයෙන්න පුතා මේවාගේ පිටන ඔලගිහම ඇත්තුත්තිරි යන්නේ කොයගියාමන් ඇත්තුත්‍රියයන්න පඳුරුුවස්ස රිංග පුහම ගේ පඳුරුවාසේ රිංගාපු අම්මන්්ඩිලා රඟපානුවල් වෙල්ලියට ඇවිල්ලා පත්තිනිි මෑණි ෝවාවි පතිවත රැකපු හැබැයි සලුහෙල්ලුවොත් වැටෙන අත උත්තිරි තට්ටු කොල්න්න බැලුවොත් අදවතට තමන්ගේ ස්වාමයා හැර දිවි හිමියෙන් වෙන එකමිනියත් දිහාවත් කැතහිතකින් බලලවත් නෑ කියලා පිරිමි හිතුවොත් මගේ බිරිඳ හැර එක බිරින්දෑවත් දිහවත් ගැහැනියක් දිහවත් කැතහිතකින් මං බලලා නෑ කියලා කාටහරි පුළුවන්ද පුතාහෙම හිත ආ එෙම හිතන්ඩ පුළුවන් පාරිසුද්ධ උත්තමයකෙන්නවා අනං ඒ අතමක් බෝසත්. ඒ අතවක් පෝසත් හැබැයි පුතා මං මෑතක දැහැ්වරේඩියගේ කියනවා. ඊඒ රැහැව බහිීනෙන් දෙඩවූ ඒ උපුලි කවුද. මිනිට නිද ිහිල්ලු ගොරෝගරු ඒ වුනාහට කතා කරනවාවලු නින් දෙ උපලි උපලි කියලා සුමිත්‍රාග මිනි හේ. සුමිත්‍රාගේ මිනිහ උපලිට කතා කරන්න. ඒගොල සුමිත්‍ර උදේ යහනවා ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපලි කවුදු මැදී යම් රෑයාමේ කවුද ඇතරමේ දවල් තිස්සේ හොල්මං කරපු අවතරයෙ. දවල් තිස්සේ හිතේ හොල්මන් කරපු අවතාරය නින්දේදී පුතා එලි දකින නින්දදී එළි දකිනෝ හැබැයි අපි හැසිරෙන්නේ ලෝකෙඉදිරී එක විදිහකට ගෙදර මහත්තය එමනත්ම් මහත්යාගේ ළඟ වැඩපොලි නොනා කෝච්චියේ යනවා වැඩට කෝච්චියයේ යනකං තව ස්වාමියෙක්කින්න පුතා වැඩපොලට යන්න යන ඉසවුවට යනක ඒකොල්ලා කෝච්චයෙන් බැහැලා දෙන්නාගේම තාවකාලික නවා තැම්පොලට ගේල්ලා කාලා බීලා ආපහු ඉසරවුල් කොන්ඩා පීරාගෙන ගොතාගෙන ඇඳුම් ඇඳගෙන රාජකාරියට යන එත්දි කෝච්චියයේදී සොඳරු බස් දොඩ දොඩා ඇවිදිල්ලා දෙන්නා දෙපොලෙන් බහිනවා බෙල්ල කැඩෙනකන් කෝච්චයෙන් බැහැපුුවකි මෙහෙම බලාගෙන යනවා පුතා අ අරකා බැහැලා යනතිය මිනිහ ගෙදර මිනිහ උගේ වැඩපලේ ඒ මිනිහත් තේවාගේ මෙන්න මේවාගේ පුතා අසීලාචාර ගණු දෙනු තියෙන සමාජ කරමයත් තියෙනවා මේ කාමුක ලෝකයේ කාමච්ඡන්දය කියලා කිවේකට. පමච්චන්දයකිව්වකට. අපි අමනන්ත වූ වාසාවන්ගෙන් පෙලිලා. මේ රන්ද්‍රදී මුතුමැණික් ඉඩන් කඩන් යාන වාහනගේ දොර වතුපිටි දැසි දස්සෝ බිරින්දෑවරු මේ සියල්ලම තබාගෙන ජීවත්වයෙන්ට ඔට්ටුවෙන්නා අපේ ජීවිතය පුතා අපිට හොරෙන් තව ටික දවසකින් අපිට අහිමි වෙනවා. ඒ අහිමි වෙලා යන ජීවිතය. කාටවත් හිංසාවක් පීඩාවක් කරදරයක් නැතුව සුවසේ නිදහසේ සැපසේ ජීවත් කරවන්ඩ වීරිය කිරීම තමා යෝග්‍යය. එහෙම නැතිවුණොත්. මේ ඇද්දැහිය මේ ඉන්ද්‍රයම් පිනවීම ඔබ අපායට ගෙනියන. ඔබ නරකාදයට ගෙනියන සසර ගමනයේ අතරමං කරලා අනන්ත දුක් දෙන බරපතලාකුසල කර්මයක් ඔබට නිවන් දොර නොවාරින. දෙව්ලොව දොර නොවාරින. සැපත සතුට සැනසීම දකින්නට නොදෙන. අවබෝධයෙන්ජී විතේ දකිින්. ඉතුරුටික කියන්න වෙලාව නැතිවෙයි. තව තියෙන පුතා නිමන් දොර වහන්න ධර්මතා හතර. කාමත්්ඡන්දය හින්දම උපදින ඊළඟ ධර්මතාවේ මං කියනවා. කෙටියෙන් කියනවා. මට තාව ජූටි වෙලාවක්තියෙනවා පණ්ඩිත හාදුරෝද්දී ලගියපු. ඒක තමයි? කාමත් ඡන්දය හින්දමයි පුතා උප දෙන්නේ ව්‍යාපාදය මොකද ව්‍යාපාදයකයන් ව්‍යාපාදය ව්‍යාපාදයත් ව්‍යාපාරයවාගේ පුතා මොකක් දැත්තර උඩහාමුදුරෝ ව්‍යාපාදය කියලා කියන්නේ උපදින තරහා දීර්ග කාලයක් සම්බර්ධනය කරමින් බෝකරමින් අරගෙන යන එකට කියනවා ව්‍යාපාදය කියලා එකට අපි සාමාන්‍යය හෙළ බසින් ගොඩේ වචනයෙන් කියනවා වෛරය කියලා දවේසය හටගෙන ඒ වෙලා මරාගත්තොත් හොඳයි ගැටලුවක් නෑ හැබැයි දේශය දීර්ඝකාලීනෝ පවත්වාගන යමින් බෝකරමින් සම්වර්ධනය කිරීම ව්‍යාපාදය එක තම වෛරේ. කොමද බෝකරන්න තරහා බෝකරන්නේ කොද පුතා කොමද බෝකරන්න මිනිහ තරහ වෙන අල්ල ෙර මනික් කිය හිතන්න කකු. ඉර්වාස්සේ කොල්ල ගෑනියක්ගේනවා. කොල ගෑනියක් ගෙනලා ගෑනිට කියනවා මෙ ඔය කෙදරන්න එඔවුන් මට පුළුවන්තරන්න අපරුකංකෙරුවේ. හදි හූනිියන් කෙරුවෙන්. අපේ යහවල් අහවල් ඒවා ඔක්කෝම උදුරගත් එඔවුන්. ඔවු මහ දුෂ්ට ජාතියක් මගේ ලිඳටත් වහ දාලා තිබ්බා. එහින්ද හොඳ කල්පනාවෙන් ඉන්ඩ ඔවුන් එක කතා බහ ගනු දෙනු එපා පුතා. ආම් බලන්නකෝ අර මොනවත්ම දන්න ඇති ගෑට බෝ කෙරුවන මේකාවයිරේ. අය අලුත් අරහකාරෙක් හැදුව ඉට පස්සේ මෙවුන් දෙන්නට අවුරුද්ධක් කිතරයනකොට හහිං එක කම්බෙනවා පැටියේ කම්බෙනවා මේ පැටියම් මොනවත්ම දන්නඇපුතා මිහි මඩන හම්බ වෙලා දන්න බඩ ගානවා එහා පැත්තකෙත රජ චූටියක මිදුලේ පොල් කටුතියාගෙන සෙල්ලං කරනවා. මෙහා පැත්තේ එකත් මිතුලේ සෙල්ලං කරනවා. චූටයවු දෙන්න චූටියවුන් දෙන්නව දකිනවා. දැකල මේකා බඩගාගෙන ධනගාගෙන ගිල්ල පුතා අර වැටෙන් රිංග අන්ඩ හදනවා පොල් අතු ඉරුවස්සෙන්. එත කොටම දකිනවා මේ ගෑනි. දුවගෙන ගිහිල්ල පොඩියකාගේ අන්ඩෙන් අල්ලාගෙන ඔය අන්ෙේ පවු අන් දෙෙපා. මරයි මරයි ඔවුන් තරයි කිරි සප්පය පුතා කිරි සප්පය මේ ලෝකෙ දෙයක් දන්න ඔවුන් අපේ තරහකාරයෝ වෛරක්කාරය ඔවු මරලදායි අර අර ලෝකෙ ගැන නොදැන හිටපුය කාට අලුත් වෛරක්කාරෙක ඇදුවන පුතා එ දවේශය බෝ කිරීමෙන් පුතා වෛරය ඇති වෙන. දේශය සම්වර්ධනය කිරීමෙන් වෛරයේ ඇති වෙනවා. දවසි දස දවසින් දවස පැසෝ පැසවා, පැසෝ පැසවා. ඒ පලිගැනීමේ චේතනාව. විනාස කිරීමේ චේතනාව මතම මේ ලංකාව කොච්චර තියෙනවාද පුතාක්. මේ මරණ තරමක් යුද්ධෙද මෙච්චර මැල්වාද පුත. යුද්ධ ඉරරිවෙච්චි දායිඳලා මැරිච්ි සංකාව හොයන්ක. චක්‍ර ේකනය බලන්නක යුද්ධෙන් පස්සේ මරාපු සංකයල් ඒ වාර්තාව තියෙන පොලිසි යුද්ධෙෙන් මැරුණට වඩාපුතා මෙවුම් අරණවා මේ සමාජය ඇතුළේ වෛරයෙන් එකනෙ කාතර වෛරෙන් යුද්ධෙ මැරුවත් වෛරයෙන්ම තම යුද්ධෙ මැරුවෙත් වෛරේ ප්‍රභාකරට තරහැවෙල්ලා ඒ ආපු තරහ දිගු කාලයක් පවත්වගෙන ගිහිල්ල ඒ වගේම එයා වටේ හිටපු අයට වෛරය බෝකරලා සන්නද්ද පිරිසක් හැදවා පලි ගැනීමට ඒ පලිගැනීමේ සන්නද්ද හමුදාව තහනම් සම්බිධහනය ලෝකයේ පුරා පැතිරිලා ගිහිල්ලා ලෝකවාසී ජනී ජනයා දස දහස් ගානක් මරලා දැම්මා ඒ වගේම ඒ සංවිධානයේ දස්ගානක් මැරිලා මිහි මඩලේ පස්සුන අන්දයෝ, කොරෝ, කොටෝ, ගොලුවෝ, බීරෝ මන්ද බුද්ධිකයෝ අසරණයෝ අඟවි කළ භාවයට පත්වෙච්චි පවුල් සංඛ්‍යාව කොච්චර දන්න. ඒ තරම් මහා විනාසයක් කලා පුතා වෛරය. කරෝධය ව්‍යාපාදය මේක ඇති වෙන්නේ කාමත්්ඡන්දය හින්ද කියලා මං කිව්වා ඇයිඒ. මං කැමති දේට බාධ කරන්නේ කවද්ද ඌත් එක්ක තරහයි. ඒ තරහා දිගු කාලයක් පවත්වාගෙනයන එක වෛරයයි. එහම නේදේ දැ නිකං හිතන්නක ඔයාලා ඔයාලට ඉන්නවා පෙම්වතියක්. ම උදාහරණයක් කියන්න පෙම්වතියක් ඔයාලට ඉන්නවා අසාද බැඳපු මිනිහෙකුට පෙම්වතියක් ඉන්න බෑන නේදේ. ට පෙම්වතින මේ බැඳගෙනඉන්නේ එතට අය පෙම්වතියක් ඉන්න බෑ හැබැ ආරංචියනවා බිරිඳට පෙම්වතියක් ඉන්න වාලූ කියලා පෙම්වතිය මේ පිළිබඳව ගවේශනයක් කරලා හොයලා පරීක්ෂණ නිරීක්ෂණවලින් තහ උරු කරගන්නවා ඇත්ත කතාව කියලා ඉඩ පස්ස මිනිහත් එකං හැම්ම දාම ගැටෙනෝ දැන් දෙන්න තරහයි වෛරේගෙන්නේ මිනිහට හරියට බාධයි මේේ ගෑනිිගේ තමන්ගේ අර කාමච්චන්දයකම් සැපර් විඳින්ඩ ගෑණ බාධාවක් එහින්දා ගෑනිව අයින් කරන්්ඩ ඕන අයිංකරන්ඩ ලේසියෙන් බෑ නීතියේ සහය ඉල්ලුවොත් එහෙම දඩග වන්ඩ වෙනවා. බදුබඳින්න වෙනවා මාසි මාසට වන්දිගේ වන්ඩ වෙනවා එහින්දා සම්පූර්ණයම අයින් කරලා දැම්මා නං නිදහසේ මට පෙම්වතියත් එක්ක කම් සැපවින් ද හැකි කියන හැඟීමෙන් වෛරය පාදක කරගෙන තමන්ගේ සැපතට බාදා කරන කෙනාව මරලදානවා. කීයක්ක් සිද්ධි පු තාපිට තියෙනවා අද මෙලංකාව. ඔයලට මතකද ඉංග්‍රීසි ගුරුවරයක්ව පුච්චලා මැරුව. චූටි පැටියත් එක්ක. ඉංග්‍රීසි ගුරුවරියක්ව ි පැටියත් එක ගිනිි තියල මැරුවා තමන්ගේ අවස්ථාවට බාධාවක් කියලා ඒ වගේම තමා පුතා ඇහැ පිනවන් කන පිනවන්න නාසේ පිනවන්න දිව පිනවන්න මේවාට බාදා කරන්නේ ගෑනිි වූලා තිබ එක බීලා එනොකොට රාලෑ. දිවට රහල මෙවයකෝ වතුරවාගේ කෑවැහැකිද මේක ගෙනත් දෙෙන්ඩ පැ පුතා චිස් බට හැම්බේක ඉතා ප්‍රියමනාප විදියට තම්බ ල දෙන්න නෑ මේකා කටගොන්න බී ලබී ල බී ලා ඇවිල්ල තමා බලන්න ගෑනිිකුලියට ගීලා හොයාගත්තකෙන් හින් යවුන්ටත් එක තම්බල මේ කට අග්‍රබාගෙන්ම බෙදලමේ තියෙන් එක රහණ ඇලු ප්‍රහට වයන්න තමුස ගෙනාව ැයි මොනවත් කියන්න කොටම පුතා අපිගාන කර කලා ගැහුවා ගෑනකි ඔළුවේ වැදුුණ ඔළුව පැලුණ මිනිගේ සැපතට බාධාව ගෑනිගේ හිස පැලීම ඊට පස්සෙ ්‍රිමාන්්ඩ එකට ගියා. ගෑනිගේ නෑයෝ ඇවිල්ල ගෑණි වෙක්කන් ගිය. අවසානය පුතා දික්හසාද වුණා දැන්ගෙවනෝ. දැන්ගෙවනෝ වෛරයෙන් ගෙවගවා ගෙවගෙවා ඉන්නවා සංසාරයට ද වෛරයේ රැගෙන යනවා. මැරිලත් වයිරේ තියන. ඒ තරම් පාපතර ධර්මයක අපි ඇලිලා. මේ ඉන්ද්‍රී තෘප්තියට බාධ කරන්නේ යමෙක්ද ඒකා එක්කං උපදවාගන්න තරහා දීර්ඝ කාලය පවත්වාගන යනක කරෝධය. එක නැති කරට බැරිද පුළුවන්. නැති කරන්න පුළුවන් නැති කර ගන්න නෑ ඇපුතා. ඔයාලා පල්ලියට ගිහිල්ලා මෙම ඉඳගෙන යාඥා කෙරුවාට වටටම ඉන්න සියලු දෙනාටම මම පේම කරමී කියලා ගෙදර ඉ එකටවත් පේම නොකරන මෙවුම් බොරුණ මේ කරන්නේ අපේ උපාසක යෝ සහ උපාසිකා වෝ භාවනාසපු ගානය දුවනවා ආරන් එසේ නාසනවලට දුවනවා පෝයට පන්සලට දුවනවා මෙම දුවල දුවලා ඉඳගෙන පුතා බද්ධ පරිියන්කෙන්. ගෑනු අර්ධපද්ධ පරියන්කෙන් හිඳගෙන පූසොවාගේ සට කපට කයිරාටික මෙවුන් හොර භාවනා කරන අපුතාක් මාමන්ම මාගේ දෙමව්පියෝද ගුරුවර වැඩිටියෝද අසල් වැසිියෝද හිතමිතුරු සියලු දෙනාද. මාගේ ප්‍රදේශයේ සියලු වැසිියෝද මේ රටපුරාාවසෙන කවර ජාතියකවුවද කවරයාගමකවුවද කවර ගෝත්‍රයකවුවද සියලූමසත්වයෝ, සුවපත්වේවා නිදුක්වේවා නිරෝගිවේවා. නිවං දකිවා ඒමනය කියන් ලේලි නැද පුතාව කියපු රව්මේ ඔය කියපු අප සරිය ඇතුළෙම ලේලි නැද්ද සියලු සත්‍රයන්ට මේගි නෑ නැන් දම්ම සියලු සතවයෝ ගොඩේ නැද්ද ඔය වයිර බැඳගෙන ඉන්න මිනිහා සියලු සත්වය ගොඩේ නැ්ද වෛරයෙන් ඉන්න බිරිඳ සියලු සත්වය අතර නැද්ද ඔබේම අල්ලපු ගෙදර ඉන්න ඔය වෛරක්කාරයේ හැටියට වෛර බැඳගෙන ඉන්න ඒ පුද්ගලයක් දේශපාලන මේ වසයෙන් ඔබේ පක්ෂට නොගැලපෙනවා යැයි සම්මත සියලු දෙනාම් වල මතකද මේ කොළඹද වෙඩිතියල මැරුවා පක්ෂනායක වවාගේ වැඩිතියාගෙන මැරණ මතකද මැරුවා ලංකාව කොච්චර වටිනා මිනිසුුව මැරුවද පුතායෙන්. තමන්ගේ බලේ රැකගන්න තමන්ගේ ආශාවන් වින්දනය කරගන්න. තමන්ට විරුද්ධ වෙනේකා වෛර බැඳගන උපක්‍රමසීලීව මරා දමා මේ ලෝකයම යන්නේ පුතා ප්‍රේමයෙන් සදා සැනසීමට නෙවෙයි. මෛත්‍රීෙන් උත්තම සැනසීමෙන් නිර්වාණයට නෙවෙයි මේ යන්නේආපායට. සතරාපා දුකට. මෙලවත් දුක්විඳලා පරලවත් විනාස වෙනවා. එහින්දා වෛරය නැතිකරගෙන මෛත්‍රීියෙන් ජීවිතයේ තනන්න වෛරී භාවය නිවනට සැනසීමට සැපතට නිදහසට බාදා කරන බර්රපතල අකුසල කර්මයන් නිසා. වැඩි හැකිපුතා? විකසිත පෙම් පොකුරු පියුම්. ඔබේ පයට පොඩිවීගියදෙන් පතිකුලයට අද මට පිටුපායන්න මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ නෙතේ කඳුලු බිඳු රැතනියානේ ඉහඉන්දරෙයින්ද ඉතිබිඳිනා සන්ද ආදර සැමරුම් ප්‍රේමපුරානේ ඔබට විරාගිනි නොගෙනේවා. ඔබට විරාගිනි නොගෙනේවා. තනිකම රජයන්න, පාලුවිමානේ ගොම්මං කලුහර හඬාවැටෙදදි ඔබෙදිවි අරනේරුවන් විජිතයේ මැනිකුපාහන් වැට දැල්වේවා මැනිිකුපාහන් වැට දැල්වේවා විකසිත පෙම්. පොකුරුපියුම් ඔබේ පට පොඩිවගියදෙන් පතිකුලයට අද මට පිටු පායන්න මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ. යාළු වෙලා හිටපු පෙම්වතිය අවුරුදු හයක්තිස්සේ පෙම්බැඳගෙන ඉඳලා කොල්ලගෙන් ගණ්ඩ තිබිච්චි බොහෝදේ අරගනා අරගන අරගෙන අතර මගදි ඊට වඩා යසයි සුරතියන හැඩි දැඩි දඟකාර කොල් එෙක් මුුණගැහිලා පළවෙනි කොල්ලාවාතෑරලා දෙවැනි කොල්ලාව කසාද බඳනු අපුතාක්. පළවෙනි පෙම්වතාව අතරලා දෙවැනියා එක්ක යාළු වෙලා ඉක්මනින් බඳන. කල්ට ආරංචිුවේෙනවා බන්ඳිනවා කියලා. පලවෙනි කොල්ලාට ආරංචි වෙනවා. කොල බලාන හිටියා මගුල් ගෙදෙන මතක් කෙර වෙත් නෑ යන්ඩත් බෑ මං එතෙන්ට ගියොත් වැරදියට දකි කොල්ලා හිත නෝ බලන්න ොක පුතා මේ අවුරුදු හයක් යාළු වෙලා හිටකියකි මෙහම එකක් කරලා වෙන එක එක දීගය නවා අදනක් අද නම් මොනා කරයිද කියලා හිතන්නපු ඇසිත් ගන්න බෙල්ල කපනෝ. බෙල්ල මිරිකනවා එකක් විීඩියෝ කරා අධ්‍යානික බෙල්ල මිරිකනු අපුතක් මේ සමාජි මඟ රැකලා පීයෙන් අයිනෝ. එකට බදාගෙන බෝම්බෙපු පුරවා ගන්නවා. වෙඩි තියලා වෙඩි තියාගන්නෝ. ගහල මරලා බෙල්ල වැලදාගන්නෝ හ ඒ තරන් ජරා ජීර්ණ චරිත පුතා බෝ වෙලා ඒ අතරේ මේ ගීතය ලියපු මනුස්සයා කරණීය මෙත්ත සූත්තරයේ මෙත්තා නිසංස සූත්තරයේ කන්ද සූතරයේ මේ සූතර තුන පාද කරගන මේ ගීත එලියනු මේක තියනෙ පුදුම මෛත්‍රයා යන්ඩ යන පෙම්වතිය හෙට කසාද බැඳලා යනවා අවුරුදු හය පෙම් කළ පුද්ගලයා හිතනවා එයා හිතන හිත සිතුවිල්ල තම මේ ගී තෙවතියෙන් මන් තරහා නෑ මට ඔබ විවාහ වෙන තැනට එන්න බෑ මං එන්න ආසයි ඒත් පුහුදුන් ඔයාලගේ හිතට දැනේ මං බාධා කරන්න වා කියලා ඒ මූලොත් එතන ලොකු අරබු දෙයක් ඇතිවේ මටත් හොඳ නෑ ඔයාගේ විවාහයේ පැවැත්ම වෙනුවෙන් ඒ කො හොඳ නෑ ඒ නිසාවෙෙන් මං එන්න ඒත් මං සුභපතනෝ මාත එක්ක ජීවත් වේචි කාලේ ඔයාට මගින් අබමල් රේනුවකුවත් වරදක් වෙලානය මගේ හිත දන්නවා මං හැබැයි ආදරය කළා නෙළුම් මලක්වාගේ පිරිසිදු ආදරයක් සුමට ආදරයක් දර්සනී ආදරයක් සුවඳවත් වූ ආදරයක් ඒ පායට පෑගෙන දූවිල්ලක්වාගේ පාග පාගා මට පිටුපාලා ඔයා ගියත් මම තරහානෑ අද යන්ද යන ඔබට වාසනාවන්ත සුබම සුභ මහා මංගල්ලයක් වේවා. අදින් පස්සේ ගෙවන ජීවිත ගමනයේදී කවදා හරි හිතට දුකක් කාපු දවසක වත් මාව සිහි නොවේවා පරණ ප්‍රේමය සිහි නොවේවා. මගේ කඳුළු කොච්චර වැටුනත් ඔයාට කඳුලක් නොවේවා. සුවසේ ස්වාමයා සමග චිරාත්කල් ජීවත් වෙන්නට ආයුබෝවේවා. පහනකින් මැනික් ගලකින් කරන පහනක්වාගේ ඔයාගේත් ස්වාමයාගේ. යුග ජීවිතය ආලෝක මත්වේවා. කරන කියන සියලුදේ අභිහුෘධි භාවයට පත්වේවා සුභ ගමන් ශ්‍රී සුභ මංගලම් ඔබ දෙපලට කිව්වාලු. මේ ගීතේ බලන්නකු අමර දෙව මහත්තයකයන්. ඇත්තටම භාවනා කරන සූත්‍රයක්නේ. මේවයි ඉගැන්වු ඇයි. කරෝධය නවත් අන්න පුතා. වෛරයේ නවත් අන්න මේ සාහිත්‍යර මේ වයකතු කෙරුයි. පෙදෙන් බුදු සිරිතෙන් පුදා. ලෝතුරා තතාගත අමාමෑණී බුදුරජ කුරිරු ගොර සපුන්ගේ දළගෙයි විසය. මදුරු මැසි කැලැන්ගේ තුඩගෙයි විසය රුදුරුන් නූසුවන්ගේ වළගෙයි විසය නපුරු දුදනන්ගේ සියෝලන්ගේ හිම විසය ඕක දියබරියහින්ද ඕකගේ කෝකෙවත් විස නෑ දියබරියනේ දෙක මන් දැක්ක මෙතනින් පෙරලෙනකොටම එකක් දිය බරිය කියලා ඒ දියබරි හින්දා මොකේ වත් විස නෑ එවුණට මේපුල ඉඳගෙන ඉන්න නයා එක්ක පයිනවා නම් පයින්න ඕන ඕකගෙන් බේරිලා ඔ ඉදගෙන ඉන්න හැපි අත් එක්ක පයිනා නම් පැනපං ඒකි ගෙම්බේරිලා හැබැයි එකට ඉඳලා කනවා දන්නෙම නෑපුතා අරක ඈතතියා තේරුම් ගත්ත හැකි දැන්දැක් අනන්නේ අරු ඇතින් මෙනකොට දැනගත්තා සරපයක් නෙමෙයි හැදේට අනුව හිතුව සරපයක් කියලා හැදේට අනුව හිතුවා සරපයක් කියලා විජහට අයින් කෙරුවා පුළුව නෝකායින් කරන්නක. ය තරම් ඉක්මනින් පුළුවන් අයින් කරඩ පුළුවන්න අඳුරගණඩ අඳුරන්ඩ බෑ නයා පොළගා කුණකට්ට මාපිලා හබරලයක් කරවලය වාගේ සරපයන්ගේ දලේ විස දයෙන්නේ. මැස්සා මදුරුවා කෝදුරුවාගේ තුඩේ විස තියන්නේ. ගෝනස්සා හුම්බුලුවාගේ වලිගේ විස තියෙන්නේ. ගෝනු සන් දන්න හුම්බපුලුව දන්න නේද ? ලංකා වෙනමයි එන්ද හුම්බුලු දන්න හුම්බුලුව අපතා අංගුලුවවාගේකෙක් නෙමේ හුම්බුලුව කියලා කියන්නේ ගෝනුසවාගම ඔය ගස්වොල පොතුවාස්සෙ ඉන්න චූටිය එකෙක් අලුපාට එකතු විතිනවා එකත් සරයි එවුන්ගේ වලිගේ විස තියන්නේ නපුරු දුතනන්ගේ නපුරු දුදනන්ගේ සකළ සරවාන්ගෙම විස පුතා සකළ සරවාන්ගෙම විස. හොඳට බලන්නොක එකමගේ ඇතුළේ. මරාගන්නවන් එක කුසේ උපන් සහෝදර සහෝදරියු මරාගන්නවා මෙ මෙතන කොච්චරඉන්නවාද පුතා සහෝදර සහෝදරියොත් එක වෛරෙන් ඉන්නයි මෙතන කොච්චරඉන්නවාද අම්ම තාත්තා එක්ක වෛරෙෙන් ඉන්නයි? දවාදරුවොත් එ එක වෛරයෙන් ඉන්න අය බිරිඳ සැමියා වෛරයෙන් ඉන්න අය නැන්දා ලේලී වෛරයෙන් ඉන්න අය මෙ මෙතන ඉන්නවා හැබැයි පුතා අපිට ඈත්වෙඩ් අයිම්වෙන්ඩ තවම හයිියන ඇයියේ අඳුරන් නෑතවම අඳුරන්න ඇතවම් මෙච්චර නපුරු බව දෘෂ්ට බව අපිමානව ලෝකයේ කැත්තම ගතිතියන්නේ සත්ත ලෝකයේ තේරුම් ගණ්ඩ ලේසි මානව ලෝකයේ තේරුම් ගණ්ඩා අමාරුයි අඳරඩ බෑනි පුතා. ගති ලක්සන අදුරඩ බෑ සතාගේ ගති ලක්ෂණ කිව් හැගේ. බල්ල දිහැ මෙම රවල බලන්නකු බල්ල දන්නවා අපි ආදරෙන්නෙම ඉන්න කියලා. කකා ඉන්න වෙලාට බල්ල මෙ බලාගෙන ඉන්නවානේ එවෙලාට බල්ලට රවන්ඩකු. බල්ලා හක බලාගන්නවා බල්ලා හින් සැරේ ආක බලාගන්නවා ආක බලාගෙන ටිකක් වෙලා ඉඳලා බල්ලා හිමින් හිමින්ම් මෙහෙම ඔලුව කර කලා අරුගේ මූුණ දිහා බලනවා මේකා අර ගතියෙන්මද ඉන්න කියලා ඒ වෙලාට පොඩ්ඩක් හිනහාවු නොත් එහෙම බල්ලට තේරෙනවා පුතා මේ කාදරෙන් ඉන්න කියලා ල්ල නැගිටලා තව චුට්ටක් ඉස්සරට ඇවිල්ල කම් දෙකත් අකුලලා මිනිහට හිනා වෙලා වාඩි වෙනවා බන්නක සත්ව ලෝකයේ සත්තුන්ටත් සැබෑ ලෝකයේ තේරෙනවා ආදරය තේරෙනවා ඒක විවෘර්ත කරන්න ඒ එලියට දාහන් හංගාගෙන ඉන්න එපා ඒක වෛරයෙන් පුච්චන්න එපා දවේශයෙන් පුච්චන්න එා පිට නොැබලා යන දේතියෙන්ට පුළුවන් එකට කින අෂ්ට ලෝක දර්මි ලාබ අලාභ අයසේ යස නින්දාා ප්‍රසංසා සැප දුක මේ ධර්මතා අටක්තිනවා මේ අටම පොදුවින පුතාපි ඔක්කොටම ලාබත්තිනවා පාඩුත්තියවා සැපත්තියෙනවා දුකත්තියන නිින්ධත්තියනවා ප්‍රසංසාත්තියනවා යස සත්තියනවා අයසත්තියනවා මේ අටටම මුණ දෙන්ද වෙනවා මයි කාටවත් හඳුන්න මට එකක් නැ කියලා කිව හැකිද බ ඔබ මැරෙන්ඩ ඉස්සෙල්ලා මේ උපන් සත්‍රයාට අටට ුණදෙන්ඩුවෙනවා හැබැයි ඒ වනාට ඔබ හතරකට කැමති හතරකට අක මැති ඒකන මේ පැටලැවිල්ල ඔල කැමති හතරක් තියෙන අවතන මොනාද ලාභ සැප යසස ප්‍රසංසා මේ තිිකන බලාපොරොත්තු වෙන කැමති ටික. ඔබ අලාබෝල්ට කැමතින. දුකට කැමතින. අයසට කැමතින නින්දාවට කැමතින කැමති උනන් නැතත් මේවා ලැබෙනවානි පුතා. අගේ ලැබෙන වෙලාවට අකමැතිදේ ලැබෙන වෙලාවට කම්පනයට පත් වෙලා මෝඩයා ද්වේසියන් වියරු ඇටිලා විනාසයක් කරනවා කැමතිදේ නොලැබිලා යනකොට අකමැතිදේ ලැබෙනකොට කම්පාවට පත් වෙනවා කැමතිදේ නොලැබෙනකොට කම්පාවට පත් වෙනවා අට ඉදිරියේම පුතා ඔබ කම්පනයට පත්වෙනවා ලැබෙන්ෙන නොලැබෙන අවස්ථා දෙකේදී නිසලව දකින්නට උපේක්ෂාවෙන් දකින්නට අකම්පිතව දකින්නට ඔබ හිත දියුණු කළේ නැත්තා එතන්ට එෙන්න්න ඕනෑ ඇයි පොදු ධර්මනිපුතේ ලාබ වඩත් පුළුවන් පාඩු වෙඩත් පුළුවන්නේ දියක දරාගණ්ඩි පැයිඒ කවුරුවත් කළ දෙයක්ද කවුරුවත් කළ දෙ යන්න මේ වැහල 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 වැහලයගත්ත කුඹුරු කෑල්ල හෝදාගෙනම යනෝ පැහිලා රංවං කලාල් තිබ්බෙ පුතා හෝදගනම යන ගණ්ඩ බැරිවුණා වීයටයක්වත්. පොල් ගහේ හංගලා තිබ්බ වහයකාරගෙන ගොයන්ටික මැරුණ කියලා බිව්වා. මොනාදපුතා සිද්ද වෙච්ච අලාභි ගොයන්ටික මැරුණ පොල් ගසුත් තියෙනවා මං්ොක ගසුත් තියෙන. හදාගත්ත වම්බොටු ගසුත් තියෙනවා. පුවක් ගස්තිගත් තියෙනවා කෙල් ගස්ටිග යවා ඒ ඔක්කොම දිනවා ගොයන් ගස්ටික විතරයි මැරිලා තියෙන්නේ. මේක හදාපු ළමයි නොත්ඉන්නවා ගත්තු ගෑලිත් තින්නවා. මේක ගොයන් ගහට මැරුණානේ අර තියන ලා අර වටේට තියෙන සැප ඔක්කෝම දිහ නොබලා ගොයන්ගහදිහැ බල්ල මැරුණ.මිනි සුමල තරම් මෝඩ දාර අවුරුදු තිස් පහත් ජීවත් වෙච්චි ගෑනි දිීගකාපු ගෑන්. එදා හැන්දෑ ඇවිල්ලා බත් කනකොට තිහයවෙනි අවුරුද්දේ මුල බත් කනකොට ගලක් හැපු නමේකට ගල හැපෙනකොටම සොටාරි ගාල ගැවූ අපි ගාන ගැහු වතුර වීදුරුවටත් ගෑනිාව තමසට පිස්සුදයිසි ගෑන් ගැව්වා ගෑනටත් මහා කල බැගෑණක් කෙරු අපුතා පිසවා මෙ තිස්හයවෙනි අවුරුද්ධ පුතා ගෑනිි අවුරුදු තිස්පහක් කාල් ගරලා ගෑනි අවුරුදු තිස් පහ කාල් ගරලා තිස් පස්ස අවුරුද්ධක් ගරාපපු හාල්ලොල හැපිච්චි නැති ගලක් තිස්හයවෙනි අවුරුද්ධය මේ කට එක දවස ගැහැපිලා පුතා වෙච්චිදේ අර අවුරුදු තිස් පහේ දින කොච්චරද බලන්නක වේල් කොච්චරද බලන්න ඒ වේල් ගානට වේල් ගානට මේ මනුස්සයා සතුටුව වී කාපු එකේ අර එ මොහොතකට ගල හැපිලා ර තිස් පස් වසරක සේවාව සියල්ලම විනාශ කරලා දාලා කම්පාවට පත් වෙලා සියල්ල කුඩු කරලා දැම්මන්. මොන තරම් අධ්‍යානවන්තද අප. මෝඩද දවේශය පුතා හොඳ ඒ එකක් නෙමේ. ඒ වගේ මේක දීර්ඝකාලී නෝ පවත්වාගෙන යනේක අත්තිශ්‍යයම දුර්ගුණයක් ඔබට බාධ කරන සතුට සැනසීම විනාශය ඇති කරවන. සැපත නැති කරන නිදහස නිර්වාණය දෙවුලෝ බඹලොව සැප ඔබට අහිමි කරන. ඒ නිසා අවබෝධයෙන් දකින්න මේ කාමච්චන්ද ව්‍යාපාදය නිවනට වැටබඳින ධර්මතා. සතුට නැති කරන ධර්මතා සැපත අහිමි කරන ධර්මතා නිදහස ප්‍රීතිය පෝසත්කම නිවහල් බව අහිමි කරන ධර්මතා ඒ නිසාවෙෙන්ඒ ධර්මතාවලට නතු නොවී. ඒවගේ ඇත් වෙලා. යහපත් ගුණගරුක සුද්ධ පිම්වත් බෝසත් චරිතයක් නිර්මාණය කරන්න මහන්සිගන්න. මේ ධර්මතාවයන්ට පුතා ජාතියක් නෑ කුලයක් නෑ ගෝත්‍රයක් නෑ. ප්‍රවේනියක් නෑ මං ඒකයි කිවේ ප්‍රභා කරන්නට කන්ති ගියා. ප්‍රභාකරන් ටැමිල් හැබැයි. කාටදහානි මුළලු ලෝකෙටම පුතා. සිංහල දෙමළ මුස්ලිම් බර්ග ලතින් ලංකාවේ හිටපු සියලු ජනීජනයාට. සියලු ආගම්වලට මිනිහ කෝපාවිෂ්ටඋනාම බාධාව. ඒ හින්දා දවේශයේ වෛරය සකළ මානව ලෝකයට මහානි කරන, සකල මානවයාගේම සතුට සැනසීම නැති කරන මහාපාපතර ධරමයක් මේ වගෙන් දුරස්ථ වී ජීවිතය නිර්මාණය කරන්න සැහැල්ලුවෙන් ලෝ බලන්න මහන්සි ගන්න. ඒ සඳහා ඔබට නුවන දිරිය ශක්තිය අවබෝධය නිතතින්ම ලැබේවා 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 කියලා සාදු කියල ප්‍රාර්ථනා කරන්න. තව නිවනට මග වැටබඳින ධර්මතා තුනත් තියෙනවා වෙන දවසක මුණ ගැහිච්චි වෙලාවක ඒ කාරණ අතුන මං කියන්න එතකම් මේ දෙක වඩන්ඩකු බලන්න එතකම් මේ දෙක ප්‍රතික්ෂේප කරන්න මේ දෙක දුරස්ත කරගෙන ජීවත්වෙන්න මහන්සිගන්න මේ දෙක දුරස්ත කරපු ගමන් පුතාරවය එකක් වත් එෙන්න්න. මේ දෙක දුරස්ත කෙරුවත් අරවා එනෑ කාමච්චාන්දය ව්‍යාපාදයෙන් මේ දෙක බරපතල දෙකක්. ඊළඟට තියෙන තිීනො මිද්ද ඒගන්න කම්මැලිකම මේ දෙක අයින් කෙරුවන කම්මැලිකමවෙන්න කම්මැලිය සරීරයේ වෙහෙසවන්නට නයක මැති ඌට හිතනවා සරීරයේ වෙහෙසන එක දුකක් කියලා එයින්දඒ ශරීරයේ වෙහෙස වන්න ව බුදයනවා උදේ ඉදලා රෑවෙනක අනුන්ගෙන් කනවා කම්වැැලි ඇහෙමන මේ රටේ ඉන්න කම්මැලියෝම රාජ්‍යසේවය ඉන්න සීට අනු නමැයි දසම නමයැයි නමයම්ම පව්කාර කම් මැලියෝ නැද්ද කියල බලන් සම්පත් ඉන්න රාජ්‍යසේකයත්ත ත් පෙරකල රාජ්‍ය සේවකි. හැබැයිම රාජ්‍යසේවේ ඉන්න ගමන් දැක්කපුතා රාජ්‍යසේවේ පුදුම හොරාකෑමක් සහ හොරට වැඩකිරීමක් තියෙන්. දිරියම් වැඩ කරන්නේ පුදුම මම් පැහැරීමක් හොරාකෑමක් පවකාර ගමනක්තියෙන්. පාර්ලි මේන්තුවේ ඉඳලාම තියෙන්න පුතා පදික වේදිකාවකා කක්කුසිය හෝදන තැනට එනකම්. හොරාකෑමසාහකම් ැලිකුම්. ම ස්කෝලේ දක්කා වැඩ කරන්නේ කවු්ද නොකරන්නේ කවු්ද මං පලා සභාව හිටියා පලා සභහාව වැඩ කරදදි මම් බලාන හිටියා වැඩ කරන්නේ කවුද නොකරන්නේ කෞු්ද කියර බලය ඇතියඔුන් එකෙක් වත් වැඩ කරන්නෙමනෑ නිලේ ලොකු අඒකෙක්වත් වැඩ කරන්න හැබැයි වැඩ කරන්න මෝනෑ නිලය ලොකු බලය ඇතිමිනිිය එතකොට පසු පෙල වැඩ කරන්න ඉදිරි පෙල හොරාකනකොට පසු පෙල හොරාකානෝ ඒ පවකාර ගමනමතියෙන් එයින් දා පුතා කම්මැලියෝ බිහි නොවෙන්ඩ නං කාමච්චන්දය අයිම් වෙන්ඩ ඕන. ඒක චූටි කාලෙඉ දල පොඩියකාට පුරදු කරන්න ඕනගේ ඇතුළෙ දැම් පුරුදු කරන්න කම්මැලියෝ වෙන විදිී නෙද චූටියකාට අතුගාන්්ඩ දෙන්න රෙදිහෝදන්ඩ දෙන්න කන්ඩ දෙන්න ඇඳ පැළඳ ගණ්ඩ දෙන්න නිදි අන්ඩ දෙන්න වැසිකිලි අන්ඩ දෙන්නේ නෑ ගමනක් අන්ඩ දෙන්නේ නෑ ඇයි අ අම්මා කියන වෛරක්කාරය මේ කාට කරන විනාසේ අම්මා කියන වක් ගෑනු ඇත්තට මට නම් මේ ළමා ලෝකෙම විනාසකෙරුව මෙ මේ ගෑනු පොදු නිශ්චිත කතාවම් අම්ම ගියන්න උන්ගේ වෛරක්කාරය වෙලායින් ඔබට හිතනද ආදරය කියලා නෑ ඔබ විනාස කළය ළමයි මේ ස්වභාවික දේශීය සංස්කෘතිය ලංකා සංස්කෘතිය හෙළ ජාතිකත්වයට පයිංගහලා බුදුදහමට පයිංගහලා කම්මැලි අසිිෂ්ට ජාතියන් නිර්මාණය කර පෞකාරයෝ නිර්මාණය කෙරුව මේ කාන්තාව. ම මේ කියන්නේ අනාදරයෙන්ද නෑ මං ආදරේම ගෑනුන්ට ඇයි මගේ අම්මත් එක ගලපනවා මගේ අම්මට දරුව දහයා පස්සෙනය වැඩ කරන්න බැරි එකෙක් වත්න. හිඟන්නෝ එකක් වත්න. හැබැ ඉපදුනේ පැලක අම්මඒ පැලෙන් ලස්සන ලෝකයක අරංවා. අද මේ බස්නාහිට පලාාතද ? බස්නාහිර පලාාතේ සුන්දරම ආසනය ඉඳගෙන ඉන්න පම්වතා මන්නේ හ? ගේ අම්ම මොන තරන් පින්වදද මං ඒ අම්මත් එක ගලපමින් බලනවාමේ ගෑනුදහැ ඒ බැලුවහැම මට පේන්නේ ඊට හාත් පසින්ම වෙනස් යක්ෂ ගති තියෙන අම් අන්ඩිලා දරුව දහ දෙනෙක් න්න අම්මක් ගන කත උසන්න මේ ගොඩ න්නවා දරුව දහදෙනෙක් න්න අම්මෙක් දරුව පස් දෙනෙක් ඉන්නම්මගෙනෙ. ජාතියට වෛර කළ රාගය මුසපත් වෙච්චි වෛර බැඳගල බිවෙන්ඩ ඉන්න කාට මරණීය දණඩනය ලබා දුන්න මිඩ්‍රයිඩ් නෝනාට කියලා ලස්සන සුන්දර. සැරම පෙත්තේ නම ලියාගෙන ඇවිදින මිනිමරවානේ මිඩ්වයිට් කියලා ඇවිදින අනේද ඇවිදින මිනිීමරුවවා පුතා ගමේ මහත්මා සෙයිියාවෙන් ඇවිදින මිනිීමරුවා ලියලා දෙනවා මරණ පෙත්ත ආගේ මරණ පෙත්ත ගිලදමා මරා දැමූ පත්තිනයම් වලා සලුව වලන්ඩොක නැගිටලා වලන්ඩ පුළුවන්න්න සලුව න්න කිතුරුවෙන් අනික උන්ට කොරපු කරුමය මොකද කියලා ඔල හිතාගෙන න්නවා අද නිවන් යම්ද දෙවලොව යන්න මිනිස්සුමල්ලා මිනිහක කුඩාම ප්‍රමාණය කොච්චරද තලඇටයක් පමණ වූ මිනිස් ප්‍රාණියෙක් කියලා තියෙන් තලටයක් පමණ වූ මිනිස් ප්‍රාණියයෙක් මං දවසක් බලාන හිටියයක් කලල් රූපය ඇතුනේ මේ ගප්සා පෙත්තත් බිව්වාහම අහම්බෙන්ඩිඉන්න දරුවට වෙනද යන්තම් පුතා අහර වැැල්ලොලින් හැදිච්චි කැදැල්ලක්නේ මහාසයක් ඉතර යන කොටඉන්නේ මාසයක් දෙකක් යනකම් ඒ චූටි කැදැල්ල තමා තියෙන් ගෑනියක්කය බීපු පෙත්තත් බීල ඒ බීපු අවස්ථාවක් තමා රූගත කරගෙන තියෙන්නේ අර පෙත්ත බීලා විනාඩියක් හිතර යන කොටම අර කලල රූපය ඇතුලේ වතුර බෑග එක්කනඉන්නේ වතුර බෑගග එක ඇතුළේ ඉන්නර ලේ කැදැල්ල මෙම මේ නලිය අන්ඩ ගන්නවා. නලියලා 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 එක පාර්්‍රම පුතා හයිියෙන් ගැහෙනවාර ලේ කැදැල්ල. ගැහිලා 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 කළූ පාට වෙලා අතර වෙනවා. ඉටපස්ස පුතාර වතුර පැකැට්ට මෙම ගැස්සෙනකොට ඒ වතුර පැකැට්ට එකම කලු පාටවාගේ වෙන. ට පසෙ තමර හෝදන්ඩ යනවා කියල හෝදල හලලයින්න හි එක හිං එකව හෝදල හලලාව මතකද සතරම හාපායේ පණුව ගහනය කළන් ගහනවා මයි ලෝදියහි පැහෙනවා මයි ඒකෙන් පිටු පහන්ඩ බෑපුතා ඒකෙන් පැනල යන්න බෑ කර්මය පස්සෙනවා කම්මස්සකෝම්හි, කම් දායාද. කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරනු. යම්කම්මං කරිස්සාමීති කල්්‍යානම්වා පාපකම්වා තස්සදාවයාදූ භවිසාමීති. බුදුරජාණන් වහන්සේ අලුදැන වදාරනවා පිටිපස්සෙන් එෙනවා. සතුරෝවාගේ එෙනවා මිතුරෝවාගේතෙනවා නෑ යෝවාගේනව ො නෑ යෝවාගේනවා අහුවෙච්චි තැනින් අල්ලාගෙන. හොඳ හොඳ හැටියට විපාක දෙනවාසේම නරක. වෛටක්කාරයෙක් වයවිපාකදන්න අවබෝධයෙන් දැක දැන ඳනාගෙන යන්න හීන් එවුන් කම් මැලි කෙරුවේ අම්ම ලතාත්තල විශේෂයෙන් අම්ම ඌට අඳින්ට දෙන්නේ අම්ම අන්දනො ඌට කණ්ඩ දෙන්නේ අම්ම කවනෝ අපිට පැදුර එළලා පැදුරට මට බාල පහයි මං පවුලේ ඉහල ඉඳල පස්සනය මට බාල පහක්ඉවා මේ පස් දෙනාමයි මා යොකෝම අර ලොකු මාගලක ඉඳගන්නවා බත් බෙදලදීපුහන්. ලොකු ලොකුඇය කනවා චූට අය හලාගන්නවා කනවා අවසානය පුතාර වැටිච්චේ වවත් අහුලා ගැන කනවා මාගලේ අරුන්ගේ වත් කාල මෙවුන්ගේ වත් කාලා වැටිච්චත් කාලා එක බත් වැටයක්වන්න ඇති කොන්න පුතා කාල ඉවර වෙනකොට කවන්ඩ මොකෙක්වත් නෑ බයිසිකල ේතිගෙන තල්ු කෙරුවෙ නෑ කරත් ේතියාගෙන තල්ලු කෙරුවත් නෑ මිනිහ තල්ලු කරන ගෑනිිව. බත් එක කවන් ටත්තුවුම් දෙනෙක් ඕෝන පුතා ඕලකා ඕ ගම්ම ඕවුන් පුබ්බාචරියේ ඔවුන් ගෙදර බුදුන් මේ ගෑනු අපහහිට යනවා කියන එක බොරුුවදද මං මේ කියන්න මං ගෑලුන්ට බයිනවා කියලා චෝදනාවත් තියන්නේ ඇත්තටම මං මේ කියන එක බොරුද ම මේ ඇත්තර කියන්නේ ඒ මේ සිද්ධිය දකිනවා පිරිමියා මේකා තලාපුරරිල්ල වවාගේ පිරිමිය ඇත්තටම තලාපුරි ලොවවාගේ ඔහෙයි නොකඩා වැටිලා ඇයි මඟම මොකද වෙලා තියෙෙනයක උඹට නෑ හාමුදුන මට පේනව අවබවහන්ස කියන එකත් තේරය නවා මට ඒ තේරුුණට ස්වාමන් වහන්සේ මම මේ දරාගරින් මේකිට තේරුම් කොරන්න බෑහාමුදුරුවනේ ඒහින්දා මේ ලෝක අපවාදෙට දීගේ කඩාගන්න බැරිහින්දා මැරෙනකම් ඉවසගෙන යන් ඩා දන්න කිව් මවාරිපුතය යරි ම මේක දැක්ක නැ ඇත්ත කතා වූත් කිව් මේ ලෝක අපවාදයෙන් බේරෙන්ඩ තලාපුරලවාවාගේ මේකිත් එක් එක යනවල්. නැමැත් එෙන්නේම නැත් අම්මි නිහදන්න. මොකදද මේ වෙන්න කියන. පොඩියකා කම් මැලියක් කරවන. නිකං හිතන්නපු පුතේ ගේ කලසම වට ඇඳගඩ දෙඩිපෑ. උගේ සපත්තු දෙක ඌට දාගණඩ දෙෙන්ඩෙපැ. උගේ මේසක වූ දාගණ්ඩෙපැයි ගේ ලේස්ක වූ ගැටගහගණ්ඩෙපැයි. උගේ කොන්්ඩ වූ පීරගණඩෙපැයි. ගේ ද දෙක වූ මැදගණ්ඩෙපැයි. මේ කාම්ම මෙහෙමල්ල නිකට එල්ලගන අරක වලන් හෝදනවාගරකකි ද් දෙක තුල්ලන්න. කියල ඇත්තරම යාලගේ දත්ත තිල්වා දම්ම මේ මෙතරන්න ලොකුවු ඔකෝගේම දත්ත ඇතිල්ලවා ද අම්මල අපින පුතා මේම උලාගත්ත අංගුරු කෑල්ලක් කාල චූටිම කාලේ දත් දෙක තුන ඔක්කොම ඇවිල්ලත්නෑ අංගුරු කෑල්ල හැපු ඇතිල්වා හැමම් වැල්ලා ඔයට කියීලා මූුණු හෝදාගැෙන සියලුම දේවල් කරගෙන වා. ඇවිල් ප කිලෝමි රහතාක් ඉස්කෝලෙදිය මෙට පයිියන්ට දෙනවල්. පයි අන්ට දෙන්න. බෑගෙක් ගෙනියන්න දෙනවල්. දෙන්න. මට කියන්න ද හෙට වැඩ කරන්න එක හැදයිද. නෑ කම්මැලි කුසීත අනුන්ට බරවීජීවත් වෙන එකෙක්. කාල වේලාව ඉක්ම ගිහිල්ලා පුතා උයාපු බත් හැඩිය කුණුුවෙනකම් මට මේක කිය කියඉද වෙනවා. ඔක්කොම කිව්වොත් ඒ නිසාවෙන් මංඔය මතක් කලේ කාමච්චන්දය ව්‍යාපාදය තිීන මිදධය. කම් මැලයා හට සිල්ප නොසිදුවේ කම්මැලියයාට හෙටක් උදාවෙන්න අපිට පුතා මේ තියන්නේ කම් ැලිමනින් සා කණ්ඩත් නෑ බොන්්ඩත් නෑ ඉඩත් නෑ මේ ජීවිතයේ ජීර්ම වෙලා තියෙන් නෙ හින්දා. අපි රස්සාවල් හොයෙනවා රස්සාවට සුදුසුකම් හොයාගෙන නෑ රස්සාවට සුදුසුකම් වීර්ියෙන් හදාගත්තා නම් පුතා හොයන්ට දෙයක් නෑ අපි හොයාගෙන රස්සාවේනවා එම නේද අපි හොයාගෙන රස්සාවේවා. අපි වැඩදන්නවන වැඩ හදාගන්න ඕන වැඩ හදාගන්නඩයකට වීරිය කරන්න ඕන එතන්ට යන්න මහන්සිගන් සුද්ධ බෞද්ධයක් වන්න වීරිය කරන්න. වීරිය කරලා සුද්ද පිම්වත් බෝසත් චරිතයක් හදාගන්න.ඒ උතුම් චරිතය තුළින් පුතා වෛරය දුරුකොට කාමත් ඡන්දයෙන් ඇත් වෙලා ඔබේ නිදහස සතුට සැනසීම ප්‍රීතිය සැපත පෝසත් බව සහා බෝසත් තුරුමය නිර්මාණය කරගන්න මහන්සි ගන්න. ඒ සඳහා දිරිය ශක්ති අවබෝධය, තුළුරුවනේ අනන්ත ගුණානුභහාවෙන්. ජෛසිරි මහා බෝහාමුදුරුවන්ගේ පිහිටා රක්‍ෂාවෙන්. දළදා හාමුදුරුවන් වහන්සේගේ බුද්ධ තේජානුභාවේ බලය කරන කොටගෙන. සෑම සියලු දෙනාටම මේ මානවීය ෝකය තුළ යහපත සෙත සාන්තිය අවබෝධය වේවා වෙත්වා. වෙමවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. ආකා සට්ටාචබුම්මට්ටා, දේවානා ගා මහිද්දිිකා, අනුමෝදිිත්වා චිරන්ලක්කන්තුලෝක සාසනං. ආකා සට්ටාජබුම්මට්ටා, දේවානා ගා මහිද්දිිකා. පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු දම්ම දේශනං ආකාසට්ටාචබුම්මට්ටා, දේවානා ගා මහිද්දිිකා, පුඥයන්තන් අනුමෝදිීත්වා චිරංරකන් තෝතුවන් සදාති. සියලු දෙනාමෝ ඉන්න තැන්ඟ ොහොම ඉන්න පරිස්කාර පූජාවට හෑම දෙනාම හයියෙන් සාධකාරයක් පාතල එකතුෙන්.

ය. සුදුමාය හ සියලු දෙනාමයි ඉන්න තැන්වල ඔහොම්මම ඉඳගෙන වන්දනා කරන්න? ියලු දෙනාම දෑත නලලේ තබාගෙන පින් අනුමෝදම්වෙෙමු. ඉච්චිතන් පච්චිතන්තුියන් කිප්ප මේේව සමිද්ජතු සබ්බේ පපුරෙන්තු චිත්ත සංකප්පාචන්දූ පන්නරසිඇතා. ්‍රයිතර තිලක සකලන්්‍ය ඒය සාගර පාරගතා නිසේස නයික ගුලරත්න මන්දිරාය මානෝූ භාග්‍යවත් අරියත් සම්ය සම්බුද්ධ සර්වා්්‍ය රාජෝත්ත මෙ යානන් වවාන්සේ විසින්. මදුරමනෝ අර කොට ගුරවීගනාද ගම්බීරාලා පෙන් දේසිත මීරිදිරයේ සද්ධරු මෙයෙන් කොට සද්දේශනා කරවාගෙන වත පිළිවෙත එයිය දෙමින් අන්‍ය ඕන්න වසින් සුවද සබඳතා පවත්වමින්. ගිහි පැවිදි සම්බන්ධතා වැඩිදි වුණු කරගනි මිංග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සියලු දෙනාම ජාතියාගම් කුලබේදයක් නොතලකාමානවීය ධර්මතා මධ්‍යියේ. මිනිස් දහම් ප්‍රගුණ කරමින් ඒ කරාසීවී මේ දම් සභා මණ්ඩ පයාභියසදී වඩන ලද දානසීල භාවනදී ත්‍රවිධ පුුණ්‍ය පලධර්මයෝම. මේ ගම්බිම් වේරවියාර ඉඩංකඩම් මම්මවත් ඇලදළ ගංගාකෙත් අතු ගහ කොළ තුරු ලතාාවෝ තනා තබා අපේ ජීවිත අපට ලබා දී සුවසේ සැපසේ දිවිගේ වාලන්නට දිරිය ප්‍රාර්ථනා පිහිටවා මිය ගිය අපේ මම්ම තාත් තාතාමුත්තානත්ත පනත්තා දී කුල දෙටුවෝ පින්ගණ්ඩවේ නගේ හැම දෙනාටමත් අපහා එකට බැඳීමේ සමාජ තලයේ ජීවත්වමිය ගියාව වූ ගුරුවර දෙමාපිය බන්ධු මිත්‍ර පුත්‍ර කළත්්‍රු භාතරු භගින්‍ය යාදී සකළ ඥාති සමූහයාටත් ඔබටත් මටත් ජාතතියාදී දුකින්න්නේ නිදහස්ු ලබන සදාසුන්දර අජරාමර සංඛ්‍යතා අමුෘර්තමහා නිර්වාණ ලාබෙන් සැනසීම ලබන්නට මේ ගෞතම සම්බුද්ධරා ජේදීම හේතුවාසනා ප්‍රාර්ථනාම සිද්ධ වේවායි සිතා. චිත්තා ප්‍රීතියෙන් යුක්ධව සාධරය එම්පින් අනුමෝදං යයුතු අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ ජත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්ලෝ සුහං බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝනි ්භාන සම්පත්ති ඉමිනාතෙහෙේ සමිජ්ජතුූ සියලු දෙනාටම අනාගත දිවිපෙවත සුභ සතුට සැනසීම ගෙනෙන මහා මංගල්ඩයක් වූ අනාගතයක් කරගන්නට මේ වැටුුණු ශ්‍රී ලංකාව අභිමානවත්ත ලෙස නැවත නගා හිතුවන්නට බිඳුුණු ශ්‍රී ලංකාව නැවත ඒකා බද්ධ කරන්නට වෛරයෙන් දැවී අන ශ්‍රී ලංකාව මෛත්‍රියෙන් පුරවන්නට දිලිඳු හිඟාකාන දුපත් මේ ශ්‍රී ලංකාව පෝසත් ශ්‍රී ලංකාව දීපයක් කරන්නට ඔබට ශක්තිය දෛරිය වාසනාව අවබෝධය ප්‍රාණය පිහිටුවන්නට මේ ධර්මජ්ඥානයේ පහළ වීවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදුකයන්න හැමෝටමතෙරුවන් සරණ.